അവിടെ ഫിക്ഷൻ ഇങ്ങനെ കഥാകാരാണ് തീയണി നമ്മൾ മൈക്ക് മെഡിക്കുമെന്ന് കഥാകാരണി എന്ന ഫിക്ഷൻ പാഠമ ടികാ ലേസി പാഠമാ ടികാ നമ്മ ഗുഡാ ലേസി പാഠമാ ഇതോടെ യൂണിറ്റ് 5 ഫിക്ഷൻ യൂണിറ്റ് ടക പാ ഓക്കേ ഇതുപോലെ നമുക്ക് പലനീട തീനോ മെതനി ബോലയക് ഇതര നം കേറലാ നേ മം മം ഇതര അങ്ക ദാലാ നേ മേക ലേസി നിസ මෙතන තියෙන මේ පැත්තින එක එක ලියා ගන්න ෆ්‍රික්ෂන් what is friction කියලා. ඉරා දිනේ පොඩි පිට ලියා ගන්න what is friction. ඔකේ ෆ්‍රික්ෂන් කියන්නේ මොකද්ද කියලා මම ලියන්න ඉක්මනට. opposing force force that acts between two surfaces between two surfaces in contact with each other in contact with each other ikmanda karana yanna amma each other to oppose the relative motion between the two surfaces hari mokakda force ona mudra meka tika diga ilama ewaṭa therena balanu force that acts between two surfaces in contact with each other to oppose the relative motion between the two surfaces මොනවහරි ඔබ්ජෙක්ට් දෙකක් මොනවහරි සර්ෆසස් දෙකක් මේ මේකට ටච් වෙලා තියෙද්දී ඒ ශේ මොෂන් දෙක අතර ඒ සර්ෆසස් දෙක අතර උදාහරණයක් ඇරෙන්න මම ගන්න මේ පොත පොත ගන්න පොත මගේ අතට දෙනවා මගේ අත සර්ෆස් එකක් පොත සර්ෆස් එකක් එතකොට මේ සර්ෆස් දෙකේ මේ දෙන්න අතර මෙයා මූව් වෙන්න මෙයා මගේ අත මත මූව් වෙන්න තියෙන අකමැත්ත ඔපොසින් ෆෝස් එකක් නේ මම මෙහාට ෆෝස් එකක් දෙද්දී අර කලින් කතා කරේ ඔපොසින් ෆෝස් එක තමයි මේ මම මෙහාට ෆෝස් එකක් දෙද්දී ෆ්‍රික්ෂන් එක ක්‍රියාත්මක වෙනවා මේ පැත්තට Force that acts between the two surfaces in contact with each other. Kya na contact lagi? Oppose na relative motion. Relative motion kya na mai saapeksha chali tege. Arey, yade mere na thora move mai aage movement ke naamat ta ande oppose madhe force ke tamai kya na friction kya? Arey, force that oppose the relative motion of the two surfaces. Mega balagan na paaran kya na wo matagat khada paaran kare gan na onne. Tato yero gan na buluvan thara. Okay? හරි ඊට පස්සේ මම පල්ලෙහාට දිනනවා තමයි 3 states of friction පල්ලෙහා පොලේ මෙතන ලියා ගන්න 3 states of friction friction එකේ states තුනක් තියෙනවා ළමයි මොනවද states තුන සෑටි නිකන් ගැරෝ එකක් තියෙන එක මොකටද ඒ මල්ලි මේ යන පෙන්වලා තියෙන්නේ දානක ගා. ඒක පැහැදිලි නේද? ඉස්සරේ. ඉතල ෆ්‍රික්ෂන් එකේ ළමයි වර්ග 3ක් තියෙනවා. මොනවද වර්ග 3? වර්ග 3 මොනවද? හරි. ස්ටැටික් ෆ්‍රික්ෂන් ලියා ගන්න. ස්ටැටික් ෆ්‍රික්ෂන් dynamic friction and dynamic එකට කලින් තියෙනවා limiting friction කියලා. හරි. and dynamic. හරි. දැන් අපි හිතන්නකෝ වලී පාරවල හිටන් ඉන්නවා කියලා. අපි එකව තල්ලු කරන්න යනවා. තල්ලු කරන්න පුළුවන් අපිට කියලා. ඌ කරදරයක් නැතිදාලි එකම අපි තල්ලු කරනවා. තල්ලු කරන්න පුළුවන්ද? බැ. අපි ඒකට ෆෝස් එකක් දෙනවා නේද තල්ලු කරන්න. අපි ෆෝස් එකක් දෙනවා නැතුව නෙමෙයි. මොකද අපේ දෙන ෆෝස් එකට වඩා ෆ්‍රික්ෂන් එක වැඩි. ඒ නිසායි අරියා තල්ලු වෙන්නේ නැත්තේ. හරි? එතකොට ඒක තමයි ස්ටැටික් ෆ්‍රික්ෂන් කියලා කියන්නේ. හරි? මෙහෙම ලියමු. ෆ්‍රික්ෂන් acts on ෆ්‍රික්ෂන් acts even though sorry. ලියන්න එක පොඩ්ඩක් පැහැදිලි වෙනවා නේද? ස්ටැටික් ෆ්‍රික්ෂන් කියලා කියල යන්නේ මෙහෙම. ඔය යටි ලියන්න නේද? ඒක ලියන්න මේ මදි වේ වගේ තමයි.
friction that acts when the object is at rest. On object ka rest again. Object is at rest. Rest. Hari. अपनी फ्रिक्शन क्रिया करने का ऑब्जेक्ट रेस्ट के लिए दी अरे इवन दो द फोर्स इज अप्लाइड इवन दो अ फोर्स इज अप्लाइड आप ही फोर्स का दूंगा हर द ऑब्जेक्ट का रेस्ट के लिए इन्हें आगे लाए जो फ्रिक्शन ने कदम आया किया ने वो आप द डाइट में स्टैटिक फ्रिक्शन ने का ये मैं स्टैटिक के काम में तो ना क्यों हुआ फ्रिक्शन दैट एक्ट्स व्हेन द ऑब्जेक्ट इज एट रेस्ट even though force is applied අපි object එකට force එකක් දුන්නත් object එක move වෙන්නේ නැහැ. කාර් එකක් තල්ලු කරනවා ඉතින් කාර් එකට අපි static friction එකක් දෙනවා. ඒවට කාර් එක ඒත් තල්ලු වෙන්නේ නැත. ඇයි friction එකක් තියෙන නිසා. ඒකට තමයි අපි friction එක තර graph එකක් තියනවා දෙන්න. ඔකේ අපිට graph එකක් අරගෙන පුළුවන්. දැන් අපි කට්ටිය එකතු වෙලා අන්න මේ පැත්තේ friction එක මේ ෆ්‍රික්ෂන් එක ෆ්‍රික්ෂන් එක මේ දින ෆ්‍රික්ෂන් එක graph එකත් අඳින්න දිනවා මං ඊතලයක් නිකන් දාලා තිනවා නේද ඒක තමයි අඳින්න ඕනේ graph එක මේක applied force හරි දැන් ඔන්න හිතන්නකො අපි ඔන්න මම මේ පෙන්නනවා මේක මම කටි පෙන්නනවා නේද මට මේ graph එක අනිත් පැත්තට දාලා තියෙන පෙන්නන ටික ඕකේ මම මෙහෙම object එක තියනවා ඕකේ මම මේක චූටි තල්ලුවක් දාන ඔබ්ජෙක්ට් එක මූව වෙනවද නැහැ හරි ඇයි ඒ ෆ්‍රික්ෂන් එකක් තියෙන නිසා මම පොඩ්ඩක් තව හයියෙන් තල්ලු කරනවා ඔබ්ජෙක්ට් එක මූව වෙනවද නැහැ ඇයි ෆ්‍රික්ෂන් එක අතර අපි දෙන ෆෝස් එකට අනුව ෆ්‍රික්ෂන් එකක් වැඩි වෙනවා ළමයි අපි චූටි ෆෝස් එකක් දෙද්දි ෆ්‍රික්ෂන් එකක් චූටි අපි ලොකු ෆෝස් එකක් දෙද්දි ෆ්‍රික්ෂන් එකක් චූටි ඕම ඕම ගියාම අපිට මේකේ graph එක හදින්න පුළුවන් මෙතන මෙන්න මෙහෙම අපි දෙද්දි ෆ්‍රික්ෂන් එක ෆෝස් එක දෙද්දි ෆ්‍රික්ෂන් එකක් වැඩි වෙනවා හරි ඊට පස්සේ මම ඔබ්ජෙක්ට් එක තව ටිකක් තලුවද්දි මට නිකන් පේනවා මේක නිකන් ඔබ්ජෙක්ට් එක මූව වෙනවා ඔන්න වෙනවා වගේ නිකන් අර හෙලවෙන මනස වගේ දිහින එක ඔබ්ජෙක්ට් එක මූව වෙන ඔන්න වෙනවා වගේ ඒකට තමයි මේකේ උඩරිම ෆ්‍රික්ෂන් එකක් තියෙන්නේ හරි එතන මැක්සිමම් ෆ්‍රික්ෂන් එක එලා තියෙන්නේ ආ ඒකට කියනවා අපි ලිමිටින් ෆ්‍රික්ෂනල් ෆෝස් කියලා එතකොට ලිමිටින් ෆ්‍රික්ෂනල් ෆෝස් එක කියාවි ලියා ගන්න ඕනේ අපි මැක්සිමම් ෆ්‍රික්ෂනල් ෆෝස් maximum frictional force that acts when the object is about to arkive object is moving on the one object is about to move මේ දින උඩරේ මැක්සිමම් ෆ්‍රික්ෂනල් ෆෝස් එක. ඊටසේ දැන් ඔබ්ජෙක්ට් එක මොකද වෙන්නේ? මූව වෙනවානේ. ඔබ්ජෙක්ට් එක මූව වෙද්දී ෆ්‍රික්ෂන් එකක් නැතුව ෆ්‍රික්ෂන් එකක් තියෙනවා. හැබැයි ලිමිටින් ෆ්‍රික්ෂනල් ෆෝස් එකට වඩා අඩු ෆ්‍රික්ෂන් එකක් තමයි එතනදී තියෙන්නේ. කොර මෙහෙම චුට්ටක් වෙලා ඒ දැන් මේ දින මැක්සිමම් ෆ්‍රික්ෂනල් ෆෝස් එක ලිමිටින් ෆ්‍රික්ෂනල් ෆෝස් එක මේ වැඩි වෙගෙන යන්නේ ස්ටැටික් එක. ඊටස ඔන්න डायनामिक फ्रिक्शन के लगाते हैं ना एक ये फ्रिक्शन लेकर आपने कुछ चर ऑब्जेक्ट के अप्लाइड फोर्स वाली क्या वैरी वैन है एक हेम में दिया ना पर लम्हा इवांग ये ताले तत्त्व की अंदर लगी ना ने अन्य तरह में ने ग्राफ पे काफी अंदर गांडो वाले ग्राफ पे क्या अंदर के ना मेरे माय ग्राफ पे क्या ने मेरे का नाम कर गांडो वाले वेन मेरी का मेरे का नाम कर गांडो स्टैटिक फ्रिक्शन ने का किया था, हले मैं मैक्सिमम फ्रिक्शन फोर्स का मेथड है, एक आप ही नाम करेगा मु, लिमिटिंग फ्रिक्शन ने का किया था, ऑब्जेक्ट का मुंह है ना बेलाव है तीन फ्रिक्शन ने का पिक किया ना, डायनेमिक फ्रिक्शन ने का किया था, हले वाला लिमिटिंग के कर लिया नहीं थी, मान डायनेमिक के कर लिया ना मेरे में friction acts when the object is in motion
friction at when the object is in motion is called the dynamic friction. On the friction, factors affecting the friction. ඔබ්ජෙක්ට් එකේ weight එක තියෙනවා W කියලා. එතකොට මම අර කලින් කිව්වා වගේ අර action reaction කතාව වගේ මෙයාගේ reaction එකක් එනවා කොහෙන්ද? Surface එකෙන් first force එකක් දෙනවා. මම ඒක මෙහෙම හදන්න මදින්න. Surface එකෙන් force එකක් දෙනවා. ඒ දෙන surface එකෙන් දෙන force එකට තමයි කියන්නේ R නැත්තම් normal reaction කියලා. හරි. මේක තමයි normal reaction එක. හරි. factors affecting the friction එක යටතේ ලියා ගන්න ඕනේ පළවෙනි එක nature of the surface nature of the surfaces දෙවෙනි එක normal reaction හරි right එක වදිනවා නේ හරි ඊට පස්සේ මේ අපි මතක තියාගන්න ඕනේ ඒක ලියන්න නම් ඕනේ සර්ෆස් එක ස්මූත් වෙද්දි ෆ්‍රික්ෂන් එක අඩුයි සර්ෆස් එක රෆ් වෙද්දි ෆ්‍රික්ෂන් එක වැඩි හරි අපිට ඒ වගේ තමයි normal reaction එක වැඩි වෙද්දි ෆ්‍රික්ෂන් එක වැඩි normal reaction එක අඩු වෙද්දි ෆ්‍රික්ෂන් එක අඩුයි normal reaction එක අඩු වෙද්දි ෆ්‍රික්ෂන් එක අඩුයි මේ දෙක විතරයි ඔයාලට තියෙන්නේ ඉගෙන ගන්න හරි මේකත් ඇඳ ගන්න ඊට පස්සේ අපිට පොඩ්ඩක් කතා කරන්න තියෙනවා ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන්ස් ගැන ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් උඩ දෙන ගෝලේ ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන්ස් කියලා ලියන්න ඒක යටතේ තියෙනවා රිඩියුසින් ෆ්‍රික්ෂන් මෙම් ගෝලයක් තියෙනවා රිඩියුසින් ෆ්‍රික්ෂන් ෆ්‍රික්ෂන් එක අඩු කරන්නේ වුණා මෙහෙම එකක් තියෙනවා increasing friction friction එක increase කරන අවස්ථාව සමහර වෙලාවලට ළමයි අපි friction එක අඩු කරන්න ඕනේ සර් පෙන්නේ අසන්නුද හරි පොඩ්ඩක් බලන්න මම
चेहल पेट्रोल बाइन करना है हार्ड पॉडा की नवा तो पर याद देना बैटरी बस सारी मुक्त करी मैं मेथड्स ऑफ रिड्यूसिंग फ्रिक्शन आप रिड्यूस करने को फ्रिक्शन लेकर कौन बोल रिड्यूसिंग क्या लगेगा मेथड्स वगैरह तीन आप लुब्रिकेंट्स पहले अब ये बोलूँ हम सरफेस का स्मूथ करा स्मूथ द सरफेस हरी कामना होता बोलूँ वाके जाते बुढ़ा तीन हमारे मन देखा किधर जान ना तब अपने फ्रिक्शन के वैडी करने बोलूँ वाला भाई वे टायर वाला खट्टा का पान तो ना वालों तारों देखा किधर दाग है एग्जांपल्स देखा कौन है देखा किधर वालों दिया ना मैं तो ना तारों देखा किधर दाग है ना मतलब दिया गया ना ऐसा हर अब ये बोलूँगा फ्रिक्शन के वैडी करान ना मतलब ग्रूस बने टायर वाले फाटता का पर फ्रिक्शन वैडी करने का टा इंसर्टिंग ग्रूस तब अब ये बोलूँगा सरफेस का रफ कराने रफ्स द सरफेस ගැටලු राइट साइड की इंक्रीज इन फ्रिक्शन हो रहा है इतने तो दान होने वाले इंसर्टिंग ग्रूव्स हर तब रफन द सर्वस सर्वस से कभी रफ करो तो है ना आप इधर फ्रिक्शन एक इंक्रीज कराना पड़ेगा नहीं हर हर वहीं पर ना दिन एक गुड़ाक का वरद करना पाठ मक वगद कदम आ मेडिक ने हर मंगे नंग है मैं तो ना उधर में क्या दी इन्हें प्रैक्टिकल एप्लीकेशंस ठीक है क्या नहीं क्या प्रैक्टिकल एप्लीकेशंस करने वाले नहीं पार में दिया नया हमारे इंसान मम्मी निकाम बोले टा पार में पार में होता आइडिया क्या ना दम में मेक प्रैक्टिकल एप्लीकेशंस अपने पार चिकन ब्लॉक फ्रिक्शन का आडू कर रहा हवा अपने फ्रिक्शन के वैडी करने वाला चिकन ना बोलूँ आटो करने का मतलब हमारी मांग की हुई लुब्रिकेंट्स दान वाला की हुआ बोला भैया रिक्स वो दान वाला की लगी हुआ सरफेस का स्मूथ करने वाला की लगी हुआ है प्रोडक्ट तब तावड़ी का क्या देने करना बोलूँ हम रिवीजन ने करने करन हम पुनः खड़े जाओ अपने तो डर प्रोडक्ट टेक्सबुक के गिवन अन्यथा वेडिंग पास से और नोट करके ना मगे यहाँ ना और लगा के यहाँ ना रे ये बस से अपने फिक्शन के इंक्रीज कराने बोलूँगा टिकाक तीन और अपने बोलूँगा सर्वस का राफ कराने नहीं තාව පුළුවන් අපිට මොකද මම උදාහරණයක් විදිහට ටයර් වල කට්ටක් කපනවා කියලා
ඒ සර්වස් එක ස්මූත් කරලා සෝරි මේ රෆ් කරලා අපිට ෆ්‍රික්ෂන් එක වැඩි කරන්න පුළුවන් හරිද ඕකේ හරි අසල අපි යුනිට් 7 වලට යන් මේක කට්ටිය න පොඩි පාඩමක් හරිද තාට කට්ටිය හොඳට අනා ගන්න පාඩමක් තමයි මේක මොකද ගොඩක් අය ඔක කියලා දෙන්න තේරෙන්නේ නැහැ හරි यूनिट सेवन लवाई पटांगन ने मैं एटॉमिक मास केलेगा एक हरे इधर ना अंक दाल आती है नहीं माने ओके 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 हरे इधर ना पटांगन वाले अभी अंक हाथरा कीने राव में अंक हाथरा कीने राव में लिया गया ना एटॉमिक मास यूनिट हरे तो बोलता एटॉमिक मास यूनिट अंक एटॉमिक मास यूनिट के ना क्या नहीं है वाला एटॉमिक मास यूनिट के लिए क्या आने कार्बन एटम में के हरे कार्बन एटम में के मास से कितना आने मास से किन दुलाहें पांगो आत्मा आएगी आने एटॉमिक मास यूनिट का क्या 12.6 कार्बन आइसोटोप आइसोटोप क्या एटम में क्या है आइसोटोप क्या नाम आएगा दानव आने एटम के लिए क्या नाम पकाते हैं एटॉमिक मास यूनिट ओके एटॉमिक मास यूनिट हरे हरे इधर बस से एटॉमिक मास यूनिट क्या ने कार्बन एटम में की मास से क्या दोला हेम पाऊंगा वाक ओके अपने टा गाने बोलो हमें क्या उत्तर आती है ना 1.99 इनटू 10 टू द बॉम कार्बन एटम में की मास से क्या मिच्छरा पेन वालू 23 किलोग्राम्स सॉरी ग्राम्स ग्राम मिच्छर प्रमाण है क्या नाम है ना बॉडी बड़े मेकिंग दोला हैं पांगो तमाय एटॉमिक मास यूनिट के दिखाने इस तरह नाम है गलत है एटॉमिक मास यूनिट का विधि है ना हाइड्रोजन एटम में का मास से का तो बेटा अनित एटम्स वाले मास से का देंगे तो ना आपे एटम वाले मास से का है ना बॉडी ने ओवा के मास से का है ना चूड़ी का नाम करें ग्राम बोलिंग करना होगी ना है ना असाफ तरह है ना बॉडी का नाम ने ऐसा विद्याचिन टोल ना मेक अट එයක් සාධාරණ යුනිට් එකක් හොයන්න. ඒකේ ප්‍රතිපලයක් විදිහට තමයි ඇටොමික් මාස් යුනිට් එක හොයන්නේ. එතකොට ඇටොමික් මාස් යුනිට් එක පාවිච්චි කරලා යාලා අනිත් ඇටම්ස් වල මාස් එක හෙව්වා මෙහෙමයි. එතකොට කියන්නේ මේක කාබන් ඇටම් එකේ මාස් එක වගේ කී ගුණයක්ද හයිඩ්‍රජන් ඇටම් එකේ මාස් එක. හරි. එතකොට සෝඩියම් ඇටම් එකේ මාස් එක කී ගුණයක්ද මේ අවය කියන්නේ. කාබන් ඇටම් එකේ මාස් එකේ 12 පංගුවකගේ කී ගුණයක්ද සෝඩියම් ඇටම් එකේ මාස් එක. අන්න ඒක තමයි කිව්වේ रिलेटिव एटॉमिक मास है क्या क्या? हरे ओके थोड़ा देखो ना मैं कल याद करना तो दिया करना नहीं तो सेपरेट ना रिलेटिव एटॉमिक मास की लांग का पाह हम का पहले याद करना रिलेटिव एटॉमिक मास है क्या? मांगे के लिए ना मैं आ वाके कुछ रात द आता लिया ना हम गाना की माध्यम पे नन्ना है थोड़ा हरी रिलेटिव एटॉमिक मास क्या अपने तो रिलेटिव एटॉमिक मास ऑफ हाइड अपने ओने सोडियम है ये ना अपने लिया ने कौन एटॉमिक मास ऑफ एन एटम अपना ओने सोडियम ने मास ऑफ एन सोडियम एटम हमारे बाकारी में लिया ना अरे बेदीम एटॉमिक मास यूनिट ओ कहाँ टा इन्ने रिलेटिव एटॉमिक मास है रिलेटिव एटॉमिक मास रिलेटिव एटॉमिक मास अगेन ने हरे हरे पर रिलेटिव एटॉमिक मास को आने को तो मास ऑफ एन एटम डिवाइडेड बाय एटॉमिक मास यूनिट एटॉमिक मास यूनिट क्या आने लगा है दे में लग कम मेक शुरू करा हम आप इधर उत्तर आ के ना 1.66 इनटू 10 टू द पावर माइनस 24 ग्राम्स अरे रिलेटिव एटॉमिक मास क्या होगा हरी वाले सी
හරි මම මෙතන මේ සෝඩියම් දැම්ම අපිට සෝඩියම් එක්සැම්පල් එකකට ගන්න ඕන නිසා තනි වාක්‍යයක් අපිට වැඩේ ඉවරයි හරි අපි ගණන් ගොඩක් හදුවා පන්තියේ මේ සම්බන්ධයෙන් අපි ගණන් කරා පැහැදිලිද ලියා ගන්න පුළුවන් මට්ටමක තියෙනවානේ හරි ඔබ තමයි රිලේටිව් ඇටමික් මාස් එක කියලා කියන්නේ ඊට පස්සේ ඔය රිලේටිව් ඇටමික් මාස් එකත් එක්කම දැන් ඔය රිලේටිව් ඇටමික් මාස් එක ගන්න එලිමන්ට් එක ඇටම් එක මාස් එක හොයන්න. ඒ කියන්නේ මම රිලේටිව් ඇටමික් මාස් එක හොයන්න. එතකොට කම්පවුන්ඩ් එක මොලිකියුල් එක මාස් එක ගන්න කොහොමද? මොලිකියුල් එකක් කියන්නේ මොලිකියුල් එකේ තියෙන මොලිකියුල මාස් එක. හරි. හරි. අපිට ගන්න පුළුවන් මෙතන තියෙනවා 6 ලියන්න රිලේටිව් මොලිකියුල මාස්. Relative molecular mass divided by what the mass of the molecule. Molecule like a mass. ये कहते हैं आप इन्हें बोला गया है ना कि scientists ने होया आगे ने दी mass of the molecule divided by atomic mass unit. आप इधर एक आत्तो तेरे माला माई ओके ඊට පස්සේ අපිට තියෙනවා ඉලක්කමක් මේ මේ පැත්තේ අංක 1 ලකුණු රෝමක් තියනනේ ඒකේ ලියන්න ළමයි Avogadro constant කියලා හරි එතකොට මෙහෙමයි කරන්නේ Avogadro constant කියන්නේ අපි දැන් ඔය සයන්ටිස්ලා අපිට දුකක් නොදී ඔය රිලේටිව් ඇටමික් මැසස් ටික හොයාගෙන තියෙනවා සෝඩියම් වල 23යි හයිඩ්‍රජන් වල 1යි සල්ෆර් වල 32යි මැග්නීසියම් වල 24යි මම හොයාගෙන තියෙනවා පරි භාගෙදිත් ඔයාලා දෙනවා කඩපාඩම් කරගන්න දෙයක් නැහැ අන්න රයිට් එතකොට ඒ රිලේටිව් ඇටමික් මැස් එකේ ප්‍රමාණය ග්‍රෑම් වල කියන්නේ ඉලක්කමාර තියෙන එකට යුනිට්ස් නැහැ හරි රිලේටිව් ඇටමික් මැස් එකට යුනිට්ස් නැහැ රිලේටිව් ඇටමික් මැස් එක ග්‍රෑම් වලින් ගත්තාම හරි රිලේටිව් ඇටමික් මැස් එක ග්‍රෑම් වලින් ගත්තාම एक ही दिन में तुमको अभी रिलेटिव एटमिक मास का सोडियम में विसित होना ही है विसित होना है इतना बोलता है मंग सोडियम ग्राम विसित होना गत्ता हम सोडियम ग्राम विसित होने तुले सोडियम एटम्स भिन्न मिच्छर हमारे यहाँ तीन वालू हल सोडियम ग्राम विसित होने तो मिच्छर हमारे यहाँ तीन वालू मंगे उड़ीन दिया दिनों अरे सोडियम विसित होना ग्राम के हर लिया गा Avogadro constant के समान संख्या वक्त तीन इलाके टॉपिक हमारे हाइड्रोजन वाला रिलेटिव एटमिक मास का वन ग्राम अपनी हाइड्रोजन वन ग्राम गत्तो तेह में अल वन ग्राम में हाइड्रोजन गत्तो तेह में आ यहाँ के भी मिच्छर हाइड्रोजन ने उस मिच्छर का वाला तीन वालू तो ऐसे अतना लिया गा ना तब एक तीन वाले में बैठ बोल एग्जांपल එකක් දුන්නේ හයිඩ්‍රජන් 1 ග්‍රෑම් ඕකේ තව කාරණයක් තියෙනවා මේක මාර ඉන්ටරෙස්ටිං පාඩම අපි ඕනම එතකොට මොකද දැන් මේ ගත්තේ එලිමන්ට් එකක්නේ එලිමන්ට් එක රිලේටිව් ඇටමික් මාස් එක ග්‍රෑම් වලින් ගත්තාම ඒක Avogadro සංඛ්‍යාවක් තියෙනවා හරි මම ඒක නෝට් නිකන් ශරීරක වාක්‍යකින් දෙන්නම් මට ලියාගම
when relative atomic mass මම මෙහෙම ලියනවා ලේසියට ඔයාලත් දියා ගන්න is taken in grams taken in grams grams කියන්නේ මොකද ඉන්නේ it contains sorry taken in grams that amount contains six point zero two two into ten to the power two and three taken in grams atoms of the element ඊට පස්සේ ඒක හරි ඒක ලියා ගන්න. කොට A එකක්. ඊළඟට තමයි relative molecular mass එක තියෙනවනේ. relative molecular mass එක හරි ලේසියෙන් හොයන්න පුළුවන්. කොහොමද? අපි හිතමු H2O වලා කියලා. H2O වලා relative molecular mass එක හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? අපි hydrogen වල relative atomic mass එක දෙනවා අපිට. ඒ වගේ relative atomic masses ටික එකතු කරන්න තියෙනවා. हाइड्रोजन वाले एकाई एक ये वाले एकाक तीन वाले प्लस ऑक्सीजन वाले एकाई ऑक्सीजन वाले रिलेटिव एटम मास का दास है अब ऐसा आंदोलन तेरे ना उधर हार्ट अरे कार्बन डाइऑक्साइड वाला आराम पहनो ना तो कार्बन वाले दोला हाई प्लस दास है वाले एकाक तीन वाले उत्तर है ना तो इस अदर में तीन रिलेटिव एट Avogadro constant එකට සමාන molecule සංඛ්‍යාවක් තියෙනවලු. Relative molecular mass එක gram වලින් ගත්තාම ඒ ඇතුලේ Avogadro සංඛ්‍යාවට සමාන molecules ප්‍රමාණ excel atoms නේ. දැන් molecules ප්‍රමාණයක් තියෙනවා. හරි. When relative molecular mass is taken in grams හරි that amount contain molecules of the compound or element compound or element kiwi ai samara elements molecules idilla thiyenona hydrogen oxygen nitrogen e wage ensay ema kiwi hari api dana denna ne metana thawa ek ball ekak thiyenone etara ඒ බෝලේ ගාව ලියා ගන්න 44 ග්‍රෑම් CO2 කියලා 44 ග්‍රෑම් CO2 මේක ටිකක් විස්තර කරනවා ටිකක් දුරට ඔයාලට මං හිතන්නේ තේරෙන්නේ නැති අපේ දේවල් තියෙනවා නම් පොඩ අවසානෙට සෙෂන් එක ඉවරුනාම මොකද අපිට වැඩ වැඩක් තියෙන නිසා කරන්න ඕකේ හරි නේද හරි ඊට පස්සේ තව පොඩි කොටසක් තියෙනවා යන්තම් තව ජූඩි කොටසක් प्रमाण අපගෙන පොල්ගෙඩි මෝල් එකක් කියලා. ටොපි මෙච්චර ප්‍රමාණයක් ගත්තොත් අපි කියනවා මෝල් එකක් කියනවා කියලා. ඒකට ඕනම සම්පෝසම බිලියන් යුනිට්ස් අවගාඩ්‍රෝ කොන්ස්ටන්ට් එකක් ගත්තාම අපි කියනවා ඒක මෝල් එකක් කියලා. මොලිකියුල්ස් මෙච්චරක් ගත්තාම ඒක මෝල් එකක් කියලා කියනවා. හරි. පල්ලි යනනම් මෙහෙම මෝල් එක යටතේ අවගාඩ්‍රෝ Avogadro number of any basic building units ඒක ඇරද ඒ atoms වෙන්නත් පුළුවන් තම molecules වෙන්නත් පුළුවන් ඈ
atoms වෙන්නත් පුළුවන් ඒ basic equipment molecules වෙන්නත් පුළුවන් avogadro number of any basic building units is called a mole called a mole හරි මොනවද දැන් දැන් ඔයාලට හිතෙන්න ඕනේ ආ මේ avogadro constant එකයි මේක අතර සම්බන්ධයක් තියෙනවා නේද කියලා හරි අලග මොනම දෙයකින් avogadro constant එකක් ගත්තාම අපි ඒකට කියනවා mole එකක් කියලා ओके इट अस एक अर्थ है आवश्यक है ना तब एक अर्थ ना मोला मैस से का किया हरे 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 मोला मैस से का तो यार ना मोला मैस से का हरे उगाद दिलाएं मोला मैस से का किया मोला मैस से का किया ने और मत देखो मोल लेकर का मैस से मोला मैस के इंद्रिय ये का दाव लिया ना मैस ऑफ मोल मैस ऑफ वन मोल ඔතනදී ඔබ නෙමෙයි මෝල මාස් එක සමාන වෙනවා ළමයි අපි දැන් ගත්තොත් එහෙම මෙහෙම දැන් මෙතන ගන්නකෝ මං ගන්නම් මේ කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44ක් ඇතුලේ අවගාඩ්‍රෝ කොන්ස්ටන්ට් මොලිකියුල්ස් ප්‍රමාණයක් තියෙනවා කියලා දැන් ඔයාලට තේරෙන්න ඕනේ ඇයි මේක අනුව මේ සෝරි හරි කලින් එක අනුව කලින් එක අනුව කොට ඒත් එක්කම තේරෙන්න ඕනේ ඔයාලට කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44ක් ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් 1 මෝල් තියෙනවා කියලා. ඇයි? මොලිකියුල්ස් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියන්නේ ග්‍රෑම් 44ක්. අපිට මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියන්නේ 1 මෝල් තියෙනවා. ආ එතකොට එහෙනම් තේරෙනවනේ කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 44ක් තමයි 1 මෝල් කියන්නේ කියලා. එතකොට එහෙනම් මේ මොල මාස් එක ගන්න මොකද කරන්නේ? සෝඩියම් වල මෝල මාස් එක කියන්නේ 23යි කියවනේ. මෙච්චරක් තියෙන. එහෙනම් අපි දානවා යුනිට් එක අතින්. මොකද්ද? අපි තුන කාබන් ඩයොක්සයිඩ් වල කියලා. මෝල මාස් එක ගන්න. 44 ග්‍රෑම්ස් පර් මෝල් කියන යුනිට් එක දානවා. පර් මෝල්. හරි. ග්‍රෑම්ස් පර් මෝල්. තමකෝ සෝඩියම් වල මෝල මාස් එක කියන්නේ 23යි කියවනේ. මෙච්චරක් තියෙන. එහෙනම් අපි දානවා සෝඩියම් වල 21 ග්‍රෑම්ස් පර් මෝල්. එන්න මේ යුනිට් එක අපි අතින් ගන්න. හයිඩ්‍රජන් වල 1 ග්‍රෑම්ස් පර් මෝල්. මෙන්න මෝල මාස් එක ලියන්න නම් ග්‍රෑම්ස් පර් මෝල් කියන එක. හරි. මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. තව එකම එකක් තියෙනවානේ. එකම එකක් තියෙනවා. හරි. නම්බර් ඔෆ් මෝල්. මෙතන තියෙනවා 3 කියලානේ. 3 කියලා තියෙනවානේ. 3 කියන එක ලියා ගන්න ළමයි මෙන්න මෙහෙම. N තියෙනවා සිම්පල් M බෙදීම කැපිටල් M. මෙතන N කියන්නේ ළමයි නම්බර් ඔෆ් මෝල්ස්. M කියන්නේ ළමයි මාස් එක. M කියන්නේ මාස් එක. කැපිටල් M කියන්නේ මෝල මාස් එක. මෝලා මාස් එක. හරි. මෝල මාස් එක කියන ළමයි මාස් ඔෆ් 1 මෝල්. මේ ලියාගන්න ඔයාලට මම තව පැහැදිලි වෙන එකම එක එක්සැම්පල් එකක් කරන්න. එතකොට ඔයාලට සුපීරියටම තේරෙනවා. ඕකේ. ඕකේ. මේ විදිහ පැහැදිලි පාඩමක් ඇත්තටම. කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අනේ මම මේ කියන්නේ දැන් මේ ටික වෙලාවම අද මේක කරා. ඇත්තටම පැහැදිලි කරන්න හොඳට පැහැදිලි කරන්න වෙලාවම අද ඉන්නේත්. ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මේ සෙෂන් එකේ පස්සේ මට ඕන නම් මැසේජ් එකක් දාන්න. මම මේ මහා ලොකු සර් කෙනෙක් නෙවෙයි ඈ. ඔයාලට හරිම ආදරෙන් කතා කරලා මම කිසිසුදුන්න මම ගොඩක් අය හමුදව ගන්නවා මම හමුදව දෙන්න කැමති. හරි මේ දවස් එකේ ටිකක් ෆ්‍රී මට. එක්සෑම් නැති නිසා. ඕකේ. ඊස්සේ මට මේක මම ගන්නම් නම්බර් ඔෆ් මෝල්ස් ගද්දි අපිට ඕනේ කාබන් ඩයොක්සයිඩ් මෝල්ස් ගන්න. කාබන් ඩයොක්සයිඩ් මාස් එක අපිට දෙනවා 88 ග්‍රෑම්ස් කියලා. එහෙනම් අපිට මෝල්ස් ගන්න හොයන්න අපි මෝල මාස් එකෙන් බෙදනවා. කාබන් ඩයොක්සයිඩ් මෝල මාස් එක මෝල් එකක 44 ග්‍රෑම් දෙනවා මෝල මාස් එක වෙනවා 44යි ග්‍රෑම්ස් පර් මෝල්. ආ ඊට පස්සේ ග්‍රෑම්ට ග්‍රෑම් කියපෙනවා මෝල් උඩට යනවා 80ට 44 න් බෙදපුවාම 2ක් මෝල්ස් කියලා එනවා උත්තරේ. n සමානයි ඒකට 2ට. මම හිතන්නේ පැහැදිලි. ප්‍රශ්න තියෙනවද කාට හරි? ගයිස් හරි. ප්‍රශ්න තියෙනවද? නැද්ද? හරි. හරි වැඩ කරන්න ළමයි ඈ.
දැන් 11 වසරට යන්න දැන් 11 වසරයක් ඉන්නවනේ මෙතන එතකොට ඉතින් තව ටික කාලයක් ඊට පස්සේ මහන්සිලා ඕන ආතල්ලයක් ගත්තා ඉතින් යාළුවොත් එක ෆිල්ම් දැන් කොරෝනා අඩු වුණාම යාළුවොත් එක ෆිල්ම් බලන්න ගිය හැකි හරි ටීවී සීරීස් මට මතකයි මම ටීවී සීරීස් එක පොඩ ගහගෙන තියාගෙන හිටියා එක්සෑම් කරනවා බලන්න ගත්තා එක දිගට හරි ඒ වගේ ඉතින් සෑහන ආත සෑහන නිදහස ළමයි මේ එක්සෑම් එක පොඩ දාගත්තා හරි හරි ओके मम मकान प्रश्न तीन मैं चाटक्स अंतिम की क्याल्युलेन हरिमांकी ग्राम मसूवटाई अर मैथ मोल मोल मैथ्स ग्राम हतलिस सतरा ग्राम मोल इक मोल ग्राम हतलिस सतरा तीन असूवट ग्राम को तीन හතලිස් හතරක එකලමයි තව ඔන්න සිම්ප්ලිෆයි කරලා මෙහෙම ගත්තා. මම මෙහෙම ගත්තේ නැත්තේ ටිකක් එක කියලා දෙන්න වෙලාවක් යන නිසා. කොහමනම් ළමයි මෙහෙම ගන්න. මම වාචි කරන්නේ එක මෝල් එකක් තියෙනවා ග්‍රෑම් කීයකද මෝල් ගන්න ඕනේ 44ක. එහෙනම් ග්‍රෑම් 88ක කොච්චරද? එහෙනම් අච්චරකට මෙච්චර නම් අච්චරකට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? අච්චරකට මෙච්චරයි මෙච්චරකට කොච්චරද? දෙකයි. हाइड्रोजन ग्राम पहालवाग्राम तुंगी सरल कंसेप्ट ओके यूनिट थ्री यूनिट थ्री के अंक एक कोई तो दिए अंक इन आवड़े पटांग अंक हाथ पटांग अंक हत का ओके थोड़ी इसल अभी पटांग हाथ तुंगी पाड़मा पट में एदगा पाड़ा सुपीरी में एदगा पाड़मा लेसी पाड़ा पट एदगा थोड़ा इसल कथाकरा प्लानेटरी मोडल लेकिन प्लानेटरी मोडल लेकिन कथाकरा ओके කොට මේකෙදි අංක 7 ගාවින් ඔයාලා ලියා ගන්න ප්ලැනටරි මොඩල් කියලා ඒත් එක්කම තව ටිකක් යටින් ලියා ගන්න පුළුවන් නම් හොඳයි ප්ලැනටරි මොඩල් එක ඉදිරිපත් කරපු සයන්ටිස්ට් කියන නිකන් සයන්ටිස්ට් කියලා ලියා ගන්න නම ලියන්න එපා සයන්ටිස්ට් කියලා පොඩිවට ලියා ගන්න මොඩල් එක කියලා ලියා ගන්න ප්ලැනටරි මොඩල් කිව්වා කඩින් සයන්ටිස්ට් කියලා ලියව මොඩල් එක කිව්වා දැන් ආයරස් ඔයාලා මේ මොකක්ද මයින්ඩ් මැප් එක දිහා බලද්දි මයින් මැප් එකේ හත මොකද්ද ආ සයන්ටිස්ට් කවුද ආ හරි කියලා මතක් කරගන්න පුළුවන් වෙනවා මොඩල් එක තියාගන්න මොකද්ද මොඩල් එක ආ මේ මොකද්ද මේ කියලා මතක් කරගන්න පුළුවන් වෙනවා හරි දැන් ඔයාලා දැන්ට කෙනෙක් හැම වෙලෙම ඔළුවෙන් අහන්න වාර මතකද කියලා මතක නැත්තම් බැරි හරි දැන් ඔය පරිස්සමට තියාගන්න මේ මයින් මැප්ස් ටික පරිස්සම් කරලා හරි ඊට පස්සේ කවුද මේ ප්ලැනටරි මොඩල් එක ඉදිරිපත් කරේ කවුද හ්ම් Ernest Rutherford ने Ernest Rutherford था प्लैनेटरी मॉडल के इसे बात करें माल लिया नाम लिया ने एक ही थी प्लैनेटरी मॉडल के इसे मुकाद देखी हुई प्लैनेटरी मॉडल के ये थी इलेक्ट्रॉन्स मूव अराउंड इलेक्ट्रॉन्स मूव अराउंड और व्हाट इज अराउंड द पॉजिटिवली चार्ज न्यूक्लियस ऑन राइट positively charged nucleus
positively charged nucleus just like in solar system. Ara solar system ege kavuru wade ida ira wade ida grahayo karage inne neda anne wage metana electrons tika nucleus ekak wage positively charged nucleus ekak wade karage ekai planetary model kiya qa hari okay ida passe energy level dase anka 10 sorry anka 8 अंक आटो दिए ना लावा बालानों को डर अंक आटे ही मुकाद्दा किया अंक आटे लिया अगर ना एनर्जी लेवल्स किया तो ना अंक आटे एनर्जी लेवल्स किया लिया अगर एनर्जी लेवल्स इधर वासे तालिया अगर ना तारुवाद दा साइंटिस्ट तो बट मैं खाऊं द नील्स बोग ये ने किया मैं प्लांटरी मॉडल के किया तावा दूरे � खता करला या विस्तर करला क्यों हुआ मैं इलेक्ट्रॉन्स ठीक है कैरा के इन्हें मैं नियंत्रण साउंड अग्रहण मंडल के रूप में आवाज़ देने में न्यूक्लियस से किंग ऐसा रहे अन्य अन्य ठीक है दूर वैडी में ना इनर्जी लेवल्स वाला वे मैं इलेक्ट्रॉन्स कैरा के ना केला वे मैं नील्स बोग इन्हें क्या क्यों हुआ नील्स बोग क्यों हुआ कहते क्यों हुए इलेक्ट्रॉन्स आर revolving in electrons are revolving in circular shells or paths called energy levels hari electrons are revolving circular shells or paths called energy levels kila Niels Bohr kiya ඊටස් මේ ආ කිව්වා මේව නැෂ්ටින් ඈතරයක්ම නම් කරනවා මෙන්න මෙහෙම කියලා. අන්න එකක් පින්තූරේ මෙහෙම කටවට අදින්නම්. මැද තියෙනවා නියුක්ලියස් එක. එකක් තියෙනවා. හරි. මේකට කිව්වා K L M N. මේ මෙහෙම ඒවා නම් කරා කියලා කිව්වා නැත්තම් 1 2 3 हाथ रखे ना मैं मेरा जिले में नाम करा किया ना नाम करने वाले क्यों बड़ा लास्ट टाइम लिया आदमी ना मार भी ना भाई वहाँ देख नील्स बोल रहा हूँ वही कहाँ अंदर है क्यों ओके इधर बात से अंक नामे अंक नमे लिया अंक नमे इत पल मेकट पल अंक नमे पल अंक नमे लिया अंक नमे लिया मैक्सिमम इलेक्ट्रॉन्स मैक्सिमम इलेक्ट्रॉन्स के इन एनर्जी लेवल्स मैक्सिमम इलेक्ट्रॉन्स इन एनर्जी लेवल्स एक एक एनर्जी लेवल लेके इतने मैक्सिमम इलेक्ट्रॉन्स गार दो वाकी अन्य अन अरे पालवे ने एनर्जी लेवल लेके इलेक्ट्रॉन्स की आती है ना तो हमारी के वाला देखा है एल वाला तीन पुलों ऊपर में गार की है आटाई नहीं एम वाला दहा आटाई एन वाला तीस देखा है और नौ मत हमारी तीन ना पुलों हरे मितना वे में बड़ी प्रश्न है तीन वाला हमारी प्रश्न आवियाग अंक एटमिक एंड मैस नंबर अंक दहाय एटमिक एंड मैस नंबर अरे लमाई एटमिक नंबर का किला किया ने मुकाबले एटमिक नंबर का किला किया ने लमाई एटम में एक दिए ना प्रोटॉन्स का सारे नंबर ऑफ प्रोटॉन्स इन एन एटम तो वो एटम में का इलेक्ट्रिकली न्यूट्रल लगे क्या ने चार्ज जगह नेता चार्ज जगह के ना एक इलेक्ट्रॉन्स का ना वैडी विंडो ने अतः इलेक्ट्रॉन्स का ना टू विंडो तो वो एटमिक नंबर के इक्वल्स नंबर ऑफ
number of protons in an atom. Number of protons in an atom. Sarala. ඊට පස්සේ ඔබ ලියන්න පුළුවන් අපි සෝඩියම් වල ගත්තාම සෝඩියම් වල ඇටොමික් නම්බර් එක 23යි. ඒ කියන්නේ ප්‍රෝටෝන්ස් 23ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන්ස් උත් නියුට්‍රල් වෙලාවල 23ක් තියෙනවා. ඒ අදාහ අපිට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මැස් නම්බර්. මැස් නම්බර් කියන්නේ ඇටම් එකක ප්‍රෝටෝන්ස් ගානේ number of protons and sorry number කියන්න බෑ. ඒක ඇඩිෂන් එක. Number of protons plus neutrons in an atom. ये तो हम mass number भी क्या है? Is called the mass number. Is the mass number. හරි ඒ කියන්නේ අපි හිතමු ක්ලෝරින් වල මැස් නම්බර් එක 19යි කියලා. ඒ කියන්නේ මේකේ නියුට්‍රෝන්ස් 19ක් තියෙනවා, ප්‍රෝටෝන්ස් උත් 19ක් තියෙනවා. සෝරි මැස් නම්බර් එක අපි හිතමු 38යි. එහෙනම් මේකේ මේ නියුට්‍රෝන්ස් ගාන සෝරි n + p නියුට්‍රෝන්ස් + ප්‍රෝටෝන්ස් = 38. එහෙම කියලා කියන්න පුළුවන් අපිට. ඕකේ. තවලමයි තව එකක් අපත දිහා ගන්න ඕනේ. එලිමන්ට් එක ඉසෙඩ් අකුරෙන් sorry a අකුරෙන් represent කරනවා mass number එක. ඕකේ. ඉසෙඩ් අකුරෙන් මෙහෙම යට represent කරනවා atomic number එක. Atomic number. හරි හිතන්නකෝ සෝඩියම් වල 23යි 23 නෙමෙයි සියදෙම ගියද ළමයි 11යි නේ 11 ඇටොමික් නම්බර් එක මෙතනින් දානවා මේක ඇටම් මේ මැස් නම්බර් එක 23යි කියලා මම මෙතනින් දානවා මේ හරියට මතක නැහැ මට මම මේ 23යි කියලා දානවා ඒ කියන්නේ මේකේ ප්‍රෝටෝන්ස් 11යි ඉලෙක්ට්‍රෝන්ස් 11යි හරි 23න් 11ක් අඩු කරලා මට නියුට්‍රෝන්ස් ගන්නත් ගන්න පුළුවන් ඇයි ඒ 23 කියන්නේ ප්‍රෝටෝන්ස් වලයි නියුට්‍රෝන්ස් වලයි එකතුව. තේරුණානේ? ඔක තමයි අපි ඇටොමික් නම්බර් එක මැස් නම්බර් එක පාවිච්චි කරන්න හරියට මෙහෙම තමයි. හරි. ප්‍රශ්න තියෙනවද සෝෆා? 10th ස්පේස් එකට එන්න ඕනේ ඇටොමික් නම්බර් and මැස් නම්බර්. සෝෆා සෝ ගුඩ් නේ. අවුලක් නැහැ නේ. හරි ඊට පස්සේ 11 නේද 11 ට කලින් 12 ලියන්නම් මම ඈ 12 කියලා නම් කරගන්න 12 12 එක ලියා ගන්න isotopes කියලා හරි තමයි ඇටම් එකක තියෙන සමහර ඇටම්ස් වල තියෙන නියුට්‍රෝන්ස් ගාන වෙනස් වෙන්න පුළුවන් එකම එලිමන්ට් එකේ එකම ඇට يعني එකම එලිමන්ට්ස් එකේ ඇටම්ස් වල තියෙන නියුට්‍රෝන්ස් ගාන වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු සල්ප කියන සල්ප වල ඇටම් එක එක ඇටම් එක නියුට්‍රෝන්ස් තියෙනවා. අපි හිතමු 10ක් කියන අනිත් එකේ තියෙනවා නියුට්‍රෝන්ස් 12ක් විතර. හරි? එහෙනම් ඇටම්ස් වල තියෙන නියුට්‍රෝන්ස් වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට නියුට්‍රෝන්ස් ගාන වෙනස් වුණාට පස්සේ ඒක බලපාන්නේ මොන නම්බර් එකටද? මැස් නම්බර් එකටද ඇටොමික් නම්බර් එකටද? හ්ම් mass number එකෙන් බලපුවා නියුට්‍රෝන්ස් ගාන වෙනස් වෙනවා නේ හරි කොහොමද එහෙනම් එකම එලිමන්ට් එකේ different mass numbers තියෙනවට කියනවා මොනවද isotopes කියලා එකම එලිමන්ට් එකේ different mass numbers වලට කියනවා අපි isotopes කියලා හරි හේමු එහෙම atoms having at isotopes යටතේ atoms having different mass numbers different mass numbers of the same element
same element are called isotopes. Having different mass numbers of the same element are called isotopes. Sorry. It does say this happens due to the presence of different number of neutrons. ඒකට හේතුව තමයි අර different neutrons number ගානක් neutrons ගානක් තියෙන එක. හරි. ඔය තමයි isotopes ලා කතන්දරේ. ओके ඊට පස්සේ අංක 11 ලියන්න අංක 11 ලියන්න electronic configuration කියලා. electronic configuration කියලා. හරි. electronic configuration එකක් කියන්නේ ළමයි एलिमेंट्स वाला कोहो मदर एलिमेंट एक एटम में कोहो मदर में एनर्जी लेवल्स वाला इलेक्ट्रॉन्स एक्ट पे में डिस्ट्रीब्यूट वाला दिन के लिए कहने का था हमारे रिप्रेजेंट करने दिया था हमारा इलेक्ट्रॉनिक कॉन्फ़िगरेशन के लिए किया ने हर्कमल लिया ना है लिया ना है वाली अन्ना माँ इलेक्ट्रॉनिक कॉन्फ़िगरेशन के लिए ना मान ली एक और हाइन ओके अरे रिप्रेजेंटेशन ऑफ हाउ इलेक्ट्रॉन्स आर डिस्ट्रीब्यूटेड इन द energy levels electrons are distributed in the energy levels from the one nearest to the nucleus to outwards न्यूक्लियस से कटा लगा में एनर्जी लेवल लेके इधर ला एलियट है यार कोटा इलेक्ट्रॉन्स को हम अत डिस्ट्रीब्यूट वेला ये निकला रिप्रेजेंट करने का तमाई इलेक्ट्रॉनिक कॉन्फ़िगरेशन ने क्या किया किया सारे ठीक है कतांदर या तीना वांग किया ला दिन ना हरे मेहमाई ला माई එතකොට ඉලෙක්ට්‍රොනික කන්ෆිගරේෂන් කියන්නේ දැන් පළවෙනි එනර්ජි ලෙවල් එකේ තියෙන බලම උඩරිම ගාන ඒ කියන්නේ එකේ තියෙන බලම උඩරිම ඉලෙක්ට්‍රෝන්ස් ගාන 2යි දෙවෙනි එකේ තියෙන බලම ගාන 8යි තුන්වෙනි එකේ කිව්වා නේද 18යි කියලා උත්තර දෙන්න කවුරු මතකද ආ තුන්වෙනි එකේ කිව්වා ඉලෙක්ට්‍රෝන්ස් 18ක් පුළුවන් කියලා නේ බලන දෙම් වල 10 18ක් පුළුවන් කිව්වට තමයි මේමයි කේස් එක. පළවෙනි ඉලෙක්ට්‍රෝන විසරලා දැන් ඔකේ ළමයි ඔකේ ඔයාලා කූ කරන්දරයක් තියෙනවා මේ මොකද මෙලන් කියන්නේ සබ් එනර්ජි ලෙවල්ස් නේද? අර බං SPDF කියන මොනවද? සබ් එනර්ජි ලෙවල්ස්. ඒක අපිට ඒ ලෙවල් වල ගන්නවා සබ් එනර්ජි ලෙවල්ස් කියන්නේ. ඒකට SPDF කියලා තියෙනවා. ඒකට ඒවා ලොකු ලොකු වෙන කරන්දර තියෙනවා අවුබ්බව් ප්‍රින්සිපල් කියයි. ඒකට ඔහොම වෙන ගොඩක් තියෙනවා. ඒකට කොහොම හරි පළවෙනි එලිමන්ට් විසරලා දාලා තුන්වෙනි එනර්ජි ලෙවල් එකේ තියෙන බලම උඩරම ඉලෙක්ට්‍රෝන්ස් ගාන 8යි. පළවෙනි එලිමන්ට් විසරලා දාලා තුන්වෙනි එනර්ජි ලෙවල් එකේ තියෙන බලම උඩරම ඉලෙක්ට්‍රෝන්ස් ගාන 20යි. සෝරි 8යි. හරි පළවෙනි එලිමන්ට් විසරලා දාලා එතකොට අපි ගන්නෙ පළවෙනි එකේ දෙකක් තියෙන බලම උඩරම දෙවෙනි එකේ දෙකයි තුන්වෙනි එකේ 8යි. පළවෙනි එකේ දෙකයි දෙවෙනි එකේ 8යි තුන්වෙනි එකේ 8යි. හරි හතරවෙනි එකේ අපිට ලොකුට කතා වෙන්නේ හතරවෙනි එකේ තියෙන බලම ගාන කියන්නේ ඒක ලොකු ගානක් තියෙන්නේ අපිට කොහමද හතරවෙනි එලිමන්ට් එක පිරෙන්න අපේ එලිමන්ට්ස් යන්නේ නැහැ ඉලෙක්ට්‍රෝන යන්නේ නැහැ හරි මම පෙන්වන්නම් ඔන්න වැඩේ කරලා පෙන්වන්නම් ඔතන ලේසි හරි එතකොට මම ගන්නම් එලිමන්ට් එකක් හයිඩ්‍රජන් කියලා එයාගේ ඉලෙක්ට්‍රොනික කන්ෆිගරේෂන් එක එකයි ඔච්චර
मंगा साल पकी ना साल पोल की दास है नहीं एटॉमिक नंबर ओके ओके मंग लिया ना साल पोल इलेक्ट्रॉनिक कॉन्फ़िगरेशन में तू देखा खारे ना से देनी के दिन बोला आटा है देखा ये आटा दहाई है तब इलाके के दिन बोला तब किया तीन ना हाया तीन ने पे ये हाया नहीं होती है मैं कहता हूँ इलेक्ट्रॉनिक कॉन्फ़िगरेशन का क्लोरीन का ना क्लोरीन ना इलेक्ट्रॉनिक कॉन्फ़िगरेशन का एटॉमिक नंबर का दहा आता है नहीं ठीक है ना इलेक्ट्रॉन दहा आता तीन देखा आटा पता अरे जब से आगन करना आगन ना दहा आता है नहीं देखा आट अन्नो मेक दमा इलेक्ट्रॉनिक कॉन्फ़िगरेशन देखा क्या लगे पहले दिल्ली आती नहीं अरे ඔය ඉලෙක්ට්‍රොනික කන්ෆිගරේෂන් එකක් එකම මම කියලා දෙන්නද දැන් එහෙනම් එතනින්ම කතා කරන්න පුළුවන් මේ මේ වේලන්සි කියන කතන්දරේ හරි හරි වේලන්සි කතන්දරෙත් මම උතනින්ම ගන්න ළමයි දැන් ඉලෙක්ට්‍රොනික කන්ෆිගරේෂන් එක ගැන අවබෝධයක් තියෙනවනේ ඊට පස්සේ අපි මේ වේලන්සි කතන්දරේට අංක 6 අංක 6 බානු පල්ලෙහා දිනවා මේක තනි එකක් 6 හරි දැන් ළමයි දැන් මෙහෙම හයිඩ්‍රජන් දැන් හිතන්නකෝ මෙහෙම දැන් මෙයාලගේ මේ සල්පවල ක්ලෝරින්වල ඒ දෙකේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන්ස් ගන්න තියෙනවද නේද නෑ මෙයාගේ හරි මෙයාගේත් හරි මේ අවසාන නේජි ලෙවල් එකේ තියෙන්න පුළුවන් 8 කීයක් තියෙන්නේ 6යි ක්ලෝරින්වල බලන්නකෝ 2යි 8යි 7යි කීයක් තියෙන්න පුළුවන්ද මේකේ 8ක් තියෙන්න පුළුවන් තියෙන්නේ 7යි කීයක් මදිද එකක් මදි නේ හරි මෙහෙම ගෑස් එකක් තියෙනවා දැන් ඔය හීලියම් නියෝන් වගේ ඒවා පීරියොඩික් ටේබල් එකේ වේලන්සි එක මෙතන ඉවරයක් කරලා දාන්න. ඒක හරියයි. හීලියම් ගත්තාම එයාගේ වේලන්සි එක එයාගේ ඇටොමික් නම්බර් එක 2යි. ඉලෙක්ට්‍රෝන්ස් 2යි. නියෝන් ගත්තාම එයාගේ ඇටොමික් නම්බර් එක 2 8. ඔක්කේ. අම්මා නම්බර් 6 වලට දාන වේලන්සි valency okay හරිද හරිනේ හරි දැන් මේ මේ මේව අපි periodic table එකේ මේ අවසාන කියන්නේ මේ මේ 18 group එක 18 group එකේ ගත්තා නම් එහෙම 18 නේද 8 වෙනි group එකේ ගත්තා නම් එහෙම ලොකු එකක් වතාවක් තුනේ 8 වෙනි group එකේ ගත්තොත් එහෙම එයාලගේ තියෙන electronic configurations මෙහෙම මේ 2 8 8 क्रिप्टन का तो तेम हीलियम यौन आगन सेनोन ने मैं मेरा लगे मार स्टेबल है ये अरे पावल की ना रफ परफेक्ट चाइल्ड क्या नहीं होगी मुंगे ओको मार ही भी देखिए अजीर में आटा आटा तीन बुलो आटा होती है मधे का तीन बुलो देखने होती है मैं ही इंदा मुंग सुपीरी मेरा लगे ना नोबल के ऐसे स्केल उच्च वायु के मेरा මෙයාලට තවදුරටත් ස්ටේබල් වෙන්න අවශ්‍ය නැහැ. මෙයාලා ඕල්රෙඩි ස්ටේබල්. හැබැයි මේක දාගෙන අනිත් එවුන් ඉන්නේ ක්ලෝරින් ඉන්න. අපි ගන්නම් ක්ලෝරින් නේ. ක්ලෝරින් වල ඇටොමික් නම්බර් එක 9යි. 2 7 ඉලෙක්ට්‍රොනික කන්ෆිගරේෂන් මුට මු ස්ටේබල් වෙන්න 1යි අඩු. ස්ටේබල් වෙන්න 1යි අඩු. මේ හින්දා මු බලනවා මොකද්ද? මුට ඉලෙක්ට්‍රෝනයක් ගත්තාම ස්ටේබල් වෙන එක ලේසිනේ. ආ. මු වේින්ද බලනවා කාගෙන් හරි ඉලෙක්ට්‍රෝනයක් දැහැගන්න. කාගෙන් හරි ඉලෙක්ට්‍රෝනයක් ගලව ගන්න මේ මු ට්‍රයි කරනවා. ගලව ගත්ත ගමන් මු ස්ටේබල්. එතකොට ළමයි මෙයාලා කාත් එක්කවත් රියැක්ට් කරන්නේ නැහැ කාත් එක්කවත්. මේවා අපිට ගිලුණත් අවුලක්. ඇයි අපිට හානියක් නැහැ. මුගේ කාරවත් මොනවත් රියැක්ට් කරන්නේ නැහැ. රියැක්ට් කරන්න ඕන ගමන් නැහැ. හැබැයි මු එහෙම නැහැ රියැක්ට් කරනවා. මුන් රියැක්ට් කරන්නේ මොකද? ළමයි එලිමන්ට්ස් හැම වෙලේම රියැක්ට් කරන්නේ බේමේ ස්ටේබල් ඉලෙක්ට්‍රොනික කන්ෆිගරේෂන්ස් ගන්න. ස්ටේබල් ඉලෙක්ට්‍රොනික කන්ෆිගරේෂන්ස් ගන්න තමයි මෙයාලා රියැක්ට් කරන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ඔක්සිජන් වල ස්ටේබ් ඉලෙක්ට්‍රොනික කන්ෆිගරේෂන් එක 2 6. මෙයාට ඉලෙක්ට්‍රෝන 2ක් ගත්තාම ස්ටේබල්. එහෙනම් මෙයා ඉලෙක්ට්‍රෝන 2ක් ගන්න ලෑස්ති. හරි. අන්න එහෙම දැන් අපි ගන්නම් මම ඇලුමිනියම් ගන්න. ඇලුමිනියම් වල 13යි නේද? ඇටොමික් නම්බර් එක පොඩ්ඩක් උදව් කරන්න ළමයි
මෙයාගේ ඉලෙක්ට්‍රොනික කන්ෆිගරේෂන් එක 2 8 3 ආ කොට 3ක් දුන්නාම ලේසි ස්ටේබල් නේද මෙයා දෙන්න 3ක් දෙන්න කැමති ආන් මේ විදිහට මේ එක එක එලිමන්ට්ස් වල තියෙන කම්බයිනින් පවර් එක තමයි තමයි වේලන්ස් එක කියලා කියන්නේ කම්බයින් පවර් එක තමයි වේලන්ස් එක කියලා කියන්නේ ගොඩක් දුරට මේ මේ එලිමන්ට්ස් වල වේලන්ස් එක සමානයි අර ගෲප් නම්බර් එකට ගෲප් නම්බර් එකට සමානයි එතකොට අපි මම මෙහෙම අඳින්නම් පටපට ගාලා අඳින්නම් ඈ සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගර් මොංගි වේලන්ස් එක එකයි දෙකයි තුනයි හතරයි මෙතන පහක් තියෙනවා තුනක් තියෙනවා සල්පවල දෙකක් තියෙනවා හයක් තියෙනවා මෙතන එකයි හරි ඔය වේලන්ස් ටික පොඩ්ඩක් බලන්න මම කියලා මේ මේ සම්පූර්ණ පැහැදිලි කරන වෙලාවක් නෑ නේද ගොඩක් දුරට වේලන්ස් එක ගෲප් නම්බර් එකට සමානයි ගෲප් නම්බර් එකට සමානයි එතකොට ස්ටේබල් එකක් ගන්න උන් කරන්න ඕනේ මොකද්ද ආන් ඒ කරා කියන්නේ එක ඉලෙක්ට්‍රෝන දෙන්න ඕනේ එකෝ ගන්න ඕනේ ඒ කරන දේ තමයි දෙන ඉලෙක්ට්‍රෝන අව මේ ඉලෙක්ට්‍රෝන ගන්න හරි ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න හරි තමයි කියන්නේ වේලන්ස් එක කියන්නේ මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති හරි ලියා ගන්න මෙහෙම මම වාක්‍යයක් ලියන්නම් එක හරි වේඩි රූම් ගාලා තියෙන ළමයි කට් ලෙෆ්ට් එන්න එපා මොකද මේ මේ පිස්සු ආපුවාම කරදරයි එහෙනම් එක එක ඩයල් ඉන්නවනේ ඒ නිසා මේ වේඩි රූම් ගාලා තින්නේ හරි ඕකේ වේලන්ස් එකට ලියා ගන්න කම්බයිනින් ඇබිලිටි ඔෆ් ඇන් එලිමන්ට් of an atom of an element to obtain noble gas configurations is known as the valence is known as the valence combining power okay obama liya gamu api hari stava tikak thiyenawa apita katha karanna hari kammeri denawa kathawak ath thonu wala etara ahana prashna thiyenawana den magen ahana kene mama godak dewal addekala thiyena hari ona prashna ekak ahana campus ekey hari වලර ආස දේවල් දිනවනම් අහන්න ඕන දෙයක් ඈ කොහොමද මේ මේ ජොබ් එක කරන්නේ මේ ඩිග්‍රී එක කරන්නේ මට ආසයි ඉංජිනේර කෙනෙක් වෙන්න මට ආසයි හදට යන්න හරි එහෙම තියෙනවා නම් කියන්න මම කියලා දෙන්න එහෙම ප්‍රශ්න තියෙනවා නම් කියන්න ඕකේ වලි මගේ ඕල් වල රිසල්ට් තිබ්බේ A8යි B එකයි A8යි B එකයි මම මලිය දේව ආදර්ශ ඉගෙන ගත්තේ ඊට පස්සේ මම මලිය දේවට ගියා මලේ විද්‍යාලයට ගියා ඒ ලෙවල් කරන්න කුරුණෑගල් අන්නවන මලේ දේව ආදර්ශයේ මගේ මාර වඩා කාදරි ස්කෝලයක් ඒකම A8යි B එකයි මම ඕලෙවල් කරේ එතකොට B තිබ්බේ මගේ ඉංග්‍රීසි ලිටරචර් වලට පට්ට ආදලගේ තමයි ඒක මාර අත්දැකීමක් ඈ මම වෙලා ගියත් කමක් නැහැ කියන්නම් අපි එක්සෑම් කරේ මේ මම දැන් ගෙදර නෙමෙයි මම ඉන්නේ යාළුවා ගෙදර ක්ලාස් කරන්න දැන් අපි 6 වසරේ ඉඳලා යාළු සෙට් එකක් ඉන්න අපේ 3 දෙනෙක් ඉන්නවා අපි ආදර්ශ 6 වසරේ ශිෂ්‍යත්වෙන් ආපුවා ඒකට අපි එදා ඉඳලා අද වෙනකම් එකම ඉන්නේ කියන්නේ එක එක වැඩ කරනවා අපි ඒවල් කරත් එක ඉස්කෝලේ ඕවල් කරත් එක ඉස්කෝලේ දැන් ක්ලාස් කරනවා 3 දෙනාම එක කැම්පස් තුනක ඉන්නේ එක්කෙනෙක් මොරටුවේ යාළුවා ගෙදර මේ ගෙදර ඉන්න එක්කලා ආ යාළුවා ගෙදර ඉන්නේ අනිත් එක්කෙනා කොළඹ කැම්පස් එකේ මම උගවෙල්ලස්සේ ඉතින් දෙදාසල ඕවල් ඉන්නාම මේ එක ගෙදර හරිද අවර එදාසන මැච් එක ඉංග්‍රීස් සීරීස් මැච් ඉංග්‍රීස් සීරීස් එක අතේ 2014 දක්කල්නේ එතකොට අපි ඉතින් දවස් මැච් 7ක් තිබ්බලමයි අපේ ඕලෙවල් පටන් ගත්තේ බුද්ධාගමනේ පටන් ගන්න බුද්ධාගම තමයි සීරීස් එක පටන් ගත්තා අපේ මැච් උත් දැලුවා අපේ දවස් 15ක් විතර තිබ්බනේ අපේ එක්සෑම් එක දවස් 12ක් වගේ දවස් 12ම ඉතින් මැච් බලවල් පාඩම් කර කර ඉලිව්වා තමයි කියනවා ඉස්සර කරන්න ජියෝග්‍රැෆි මං කරා ඒ ඕලෙවල් වලට
ජෝග්‍රැෆි පොතක් අල්ලලවත් තිබ්බේ නෑ මම ඕ ලෙවල් එක්සෑම් එකට කලින්. කියන්නේ පොඩ්ඩක් නිකන් බලලා තිබ්බා වගේ. ලොකුවට බලලා තිබ්බේ නෑ. එක්සෑම් එකට කලින් දවසේ පාඩම් කරලා දැන් අවසාන දවසේ බල වදින්. ඉවරයක් කරන්න ඕන කියලා තාන කරා කොහොම හරි. කොහේ කරත් ඒකක් තියෙනවා. ඉතින් ඒ වගේ ඉතින් අර හැමදේටම ක්ලාස් ගියේ නෑ ළමයි අපි ඇත්තටම. ක්ලාස් ගියේ නැති තරම්. මං ගියා මැත්ස් වලට. මැත්ස් පේපර් ක්ලාස් එකට ගියා. පරක්කම කියලා දගෙන ගියේ. ඒකට තව ලිටරචර් ක්ලාස් එකක් ගියා. ඊට පස්සේ සයන්ස් ක්ලාස් එකට ගියා. ICT ත් ගියා. එච්චර. හරි එතකොට මේ මම මුකුත් කරේ නෑ. එඩිට් කරලා කොහොම හරි ඉතින් ගොඩ ගියා. ඕකේ. ඕකේ මරි මං කියන්නම් ඈ. හරි මදුෂාන්නයි යන්නේ මේ මීලාන්නයි ඒවා දන්නේ එයා ෆේන්ජිරින් ක්ලාස් එක. කොට පයිලට් කෙනෙක් වෙන්න ළමයි හොඳට ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒකේ තියෙනවා ගොඩක් වැඩ ටිකක්. ඒක වෙනම ඩිග්‍රී එකක් කරන්න ඕනේ ඒවිෂන් ඩිග්‍රී එක තෝරගන්න එන සීමිත ප්‍රමාණයක්. එතකොට කොහොම තමයි කවද අහලා දෙන ප්‍රශ්න? ෆොරෙන්සික් සයන්ස්. හරි. අනේ මෙහෙමයි ෆොරෙන්සික් සයන්ස් කියන එක ඔකද අපරාධ විද්‍යාවනේ. එතකොට ඒක ළමයි ඒක ෆොරෙන්සික් මෙඩිසින් මම හිතන්නේ තියෙන්නේ. ඒකට යන්න ඒකට ඩිග්‍රී එකක් නම් නෑ මම දන්න තරමින් ෆොරෙන්සික් සයන්ස් වලට. ආහා ෆොරෙන්සික් සයන්ස් එකට යන්න මම හිතන්නේ ෆොරෙන්සික් සයන්ස්. ඒකට මම කියන්නේ ගැසට් කරනවා වලි මම කරේ ෆොරෙන්සික් සයන්ස් වලට. ගැසට් කරලා අවුරුදු ගානකට සැරයක් තමයි ගන්න එක. හරි? එතකොට ඒකට මැත්ස් හරි මොකක් එක මම හිතා ප්‍රයිවට් ඩිග්‍රී එකක් තියෙන මොකක් හරි. මම හරියට විස්තරයක් දන්නේ නැහැ මල්ලි. පයිලට් කෙනෙක් වෙන එක නම් ඒක අරන් අර ඒවිෂන් වෙනම කෝස් එකක් තියනවා කරන්න. ටිකක් අමාරුයි ඒක. ලංකාවේ මම හිතන්නේ ප්‍රයිවට් කැම්පස් වල තමයි ප්‍රයිවට් එකක් කරන්නේ. ඒකට තම ඔයාලට ඔය ඉංජිනියර්ස්ලා වෙලා ඩොක්ටර්ස්ලා වෙලා ඒවට ඇප්ලයි කරන්න පුළුවන් ඔය. එක එක ඩිග්‍රී ගාව ජොබ් වල. හරි. අම්මෝ තව ගොඩක් තියෙනවා. කෙමිස්ට් කෙනෙක් වෙන්න. අම්මෝ. සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් වෙන මල්ලි තියෙනවා. අපේ කැම්පස් එකේ තියෙනවා ඩිග්‍රී ඕන තරම් තියෙනවා සොෆ්ට්වෙයාර් එන්ජිනියර්ස් ලා වෙන. හරි. මම ලැප් එක මෙහෙම තියාගෙන මට පේන්නේ නැහැ මම පොඩ හර වෙන තියෙන. කෙමිස්ට් කෙනෙක් වෙන්න නම් මල්ලිලා ප්‍රෝග්‍රෑමින් අපිට වන්නවා. කොට ප්‍රෝග්‍රෑමින් කරනවාම අපිට මෙකාට්‍රොනික්ස් ඉන්ජිනේර කෙනෙක් වගේ ඒ වගේ තියෙනවා. හරි? අපි වැඩි ඉවරලා කතා කරමුනේ. ප්‍රශ්න ගොඩක් තියෙනවා කට්ටියනේ. මට මැසේජ් එකක් දාන්න. කට්ටිය මේ මගේ නම්බර් එක. මේකට මැසේජ් එකක් දාන්න. හරි? ආ, සවදයක් ඔයාලා කැමති නම් අපේ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. අපේ ක්ලාස් එකට ඉන්න අපේ වැඩ දන්නෝ. අපේ සෙනසුරාදා තියෙන්නේ. ඉතින් කැමති අය ඉන්නවා නම් ජොයින් වෙන්න. අපි පාර නමයක් කරලා ඉවර තව තව පාර ටිකක් කරලා දිනවා ඒකත් මම කියන්නේ විස්තරේ අවසානට අපේ වැඩේ කර ඉතින් මේ විදිහට කතා කරගෙන යන්න පුළුවන් හරි මේ නම්බර එකට මට මැසේජ් එකක් දාන්න තමත් එක්ක තම ඉස්කෝලේත් එක්ක ග්‍රේඩ් එක නම ඉස්කෝලේ ග්‍රේඩ් එක දාන්න හරි වැඩේ බලයි බලනම් පටන් ගමු නේද අපි වැඩි ඉවරලා ඔයාලට පුළුවන් නම් ඇති තරම් වෙලා අපි කතා කරමු ඕකේ ඊට පස්සේ තියෙනවා ලියන්න ළමයි 14 sorry 13 modern periodic table එක ගැන කතා කරමු. දැන් 13. දැන් එයාලට හොයා හම්බෙන්න ගත්තා එක එක elements. දැන් elements වල සමාන ලක්ෂණ තියෙනම හම්බෙන්න ගත්තා. මේ සයන්ටිස්ලාට. එතකොට මේ හම්බුනහම දැන් මුන්ට පිස්සු වගේ මේව මතක තියාගන්න. එහෙනම් ඕනවා මේක හරියට classify කරගන්න විදිය. එලිමන්ට්ස් ටික සුපිරියර ක්ලාසිෆයි කරගන්න විදිය ඕන වුණා කට්ටිය. ආ ඒකේ ප්‍රතිපලයක් විදිහට තමයි ළමයි මොඩර්න් පීරියඩික් ටේබල් එක හැදුනේ. මොඩර්න් පීරියඩ් එක හැදුවේ කාගේ නම? දිමිත්‍රි මෙන්ඩලීෆ්. දිමිත්‍රි මෙන්ඩලීෆ් කියලා. ඕකේ. මම තමයි හොයාගත්තේ. මම රෂියන් සයන්ටිස්ට් කෙනෙක්. හරි. ඒකෝ මේක දිහා පාවිච්චි කරේ
इलेक्ट्रॉनिक कॉन्फ़िगरेशन एटॉमिक नंबर का ही तमाम है मैं खादन ना मैं आलू पीरियडिक टेबल है खादन ना पावेच्ची करे ओके मॉडर्न पीरियडिक धातु नहीं लिया ना मॉडर्न पीरियडिक टेबल लेकर ये ला हाँ तो से एक यार तो तारुवाद्दा ला लिया गानु तारुवाद्दा अन्ना साइंटिस्ट की ला धातु ना यार तो मैं क्या नहीं मैं धातु ना गाव ही मैं तो से लिया ना इट इज बेस्ड ऑन की ला धातु ना गाव ही मैं बेस्ड ऑन एक बेस्ड ला थी ने एटॉमिक नंबर एकाई इलेक्ट्रॉनिक कॉन्फ़िगरेशन एकाई දැන් මේ දෙකම තමයි මොඩර්න් පීරියඩික් ටේබල් එක හැදිලා තියෙන්නේ. හරි. ඊට තමයි ඊට පස්සේ 14 උඩට එකක් තියෙනවා නේද? ඒ 14 ලියා ගන්න මෙහෙම 14 ලියා ගන්න patterns in patterns කියලා. patterns කියලා ලියන මො පීරියඩික් ටේබල් එකේ patterns ගැන කතා කරන්න යනවා. patterns ඒකේ पैटर्न्स देखा ही दी नहीं लगाई करेगा एक आता हुआ पहला वे आयनाइजेशन एनर्जी पहला वे आयनाइजेशन एनर्जी आया मगर वाले दहातु ना दे दहातु ना दे दा हाथर लगाई पैटर्न्स इन द पीरियडिक टेबल पैटर्न्स क्या लिया गया पैटर्न्स दी दहातु ना पैटर्न्स सारे सॉरी दाहातरे पैटर्न्स दाहातुना मॉडर्न पीरियडिक टेबल पहाड़े वाली आगान ना आयनाइजेशन एनर्जी हरे कॉलने केलने आयनाइजेशन एनर्जी क्या नहीं होगा आपने हरे मंगियन आयनाइजेशन एनर्जी क्या निकला भाई अभी डे एटम में एक न्यूक्लियस के ऐ तीन बतीन इलेक्ट्रॉन है गलावान का अभी दिन दोने एनर्जी हरे न्यूक्लियस के ऐ तीन बतीन इलेक्ट्रॉन है गलावान का अभी दिन दोने एनर्जी के तमाई ionization energy කියලා කියනවා. ඕකේ. අල්ල යන ළමයි මෙහෙම ඈ. max minimum energy that should be supplied to an atom sorry atom in the gaseous state to vayume avastha vidi innu state to remove an electron minimum energy that should be supplied to an atom in the gaseous state to remove an electron electron එකක් ගලවන්න gaseous state එකේ atom එක දෙන්න ඕන අඩුම ශක්තිය තමයි ඔව් electro ionization energy කියන්නේ හරි ඊට පස්සේ ළමයි අපිට 16 ඉගෙන ගන්න තියෙනවා මොකක්ද electronegativity කියලා 16 electronegativity इलेक्ट्रॉनिकॉन्टी ඉලෙක්ට්‍රොනෙගටිවිටි කියලා කියන්නේ. දැන් උදාහරණයක් හැටියට මම ගන්නම් BM H2O කියන එක. H2O sorry. මෙහෙමනේ. දැන් මේ වගේ බොන්ඩ් එකක් තියනවා නේද? මෙතන බොන්ඩ් එක මේ බොන්ඩ් එකක් තමයි මම ඉරින් නිරූපණය කරලා තියෙන්නේ. මේ බොන්ඩ් එකේ තියෙන ඉලෙක්ට්‍රෝන සමන්ධියට ඇදලා ගන්න තියෙන හැකියාව තමයි කියන්නේ ඉලෙක්ට්‍රොනෙගටිවිටි කියලා. සරලයි. හරි.
තව විස්තර වැඩිදුර විස්තර විමසිය හැකි සෙමිනාරයෙන් පස්සේ ඈ හරි කටි යන්නේවා මේ අපරාධයක් නේ නැත්තම් මේ ගොඩක් අය උදේ ලෙෆ්ට් එකක් තියනවා මේ මේ කියන්නේ මේ යාට ඉන්න බැරුව මේක පිළිලා හින්සා යන්නේවා හරි ability of an atom to ability of an atom to attract the electrons of a bond bond towards itself taman dihavada towards itself ඒක තමයි ඉලෙක්ට්‍රෝන නෙගටිවිටි කියලා කියන්නේ සරලව තව සුට්ටම සුට්ටයි හරි ආ සුට්ටකුත් නෙමෙයි ඉතින් තියනවානේ ඕකේ මොඩර්න් පීරියඩික් ටේබල් එක ගාවින් යට තියනව නේද මොකක්ද තියෙන අංක 17 13 අංක 17ක් තියනව නේද තන ලියන් ළමයි groups and periods groups and periods හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ ඉතින් කට්ටිය කියන්නේ මෙන්න සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් අපි පස්සේ කතා කරමු අර ටික අපේ වැඩි ඉවරලා ඉඳාසේ වලට දවස් මොනවත් කතා කරන්න දෙන්න ළමයි पीरियड का क्या न पीर दें मनोहर एलिमेंट का कहते हैं ना पीरियड का क्या ला क्या अन्य लवाई मुकाब मुकाब एलिमेंट का कहते हैं पीरियड के ला क्या अन्य यह आगे तीनों नंबर ऑफ एनर्जी लेवल्स का हाँ अमांगर नाम सोडियम का नाम एटॉमिक नंबर के कुल आई देखो आटे एक आमे आगे एनर्जी लेवल्स की अति नॉल तुम्हारी कैल्शियम और विस्साइन एटॉमिक नंबर का देखा आटा आटा देखा पीरियड का हाथ पीरियड की धातु है एनर्जी लेवल्स गान तो वोटा इलेक्ट्रॉन्स डिस्ट्रीब्यूट कर आती है ना एनर्जी लेवल्स गान तो माय पीरियड का क्या क्या हाँ ये तो वोटा ग्रुप टक क्या ना मुकाब अरे मैं इसे लड़िया गाऊं ने पीरियड क्या लड़िया गान ना number of energy levels where electrons are distributed energy levels where electrons are distributed is called the period is the period से हम ग्रुप पे का लिम हाय ग्रुप पे का क्या लगी आने लावाई मुकाब दे हाय जानने पर लावाई है मम्मी क्या दिन वाले कहाँ क्या बोले ये तो आगे ना मैं पारू हरे सा सही है इंदे पर आज निकालने करन निकाल करने के प्रयोजन निकाल हरे प्रश्न जरा ना गने में क्या नहीं चीज़ में डाउन प्रोग्राम हाँ काउ दे आला थी प्रोग्रामिंग करने में हम एक लेस दिया ने वाली प्रोग्रामिंग की ने खाली मांग किया ने पास किया ना क्या ग्रुप पैक का किला किया ने हरे अब आसान है नजीर लेवल के तो इलेक्ट्रॉन्स द्वारा तो हमारे ग्रुप नंबर किला क्या ग्रुप इज़ द नंबर ऑफ इलेक्ट्रॉन्स इन द वैलेंस शेल नंबर ऑफ इलेक्ट्रॉन्स इन द लास्ट एनर्जी लेवल एनर्जी लेवल is the group number avasan energy level ekata electrons gannama group number ekak kiyana hari man ganna sodium ganna sodium wala avasan energy level ekata thiyena electrons gana 2 8 ekane 1 group number ekak 1 chlorine ganna chlorine wala 2 kohoda 2 7 ne sorry 2 7 ne देखा आटा हाथ नहीं सोचा
मैं ग्रूप नंबर से पीरियड थ्री हर इट पास एग्जांपल करना मैग्नीशियम वाला दोला है मैग्नीशियम एटॉमिक नंबर का दोला है इलेक्ट्रॉनिक कॉन्फ़िगरेशन है का देखा आठ देखा पीरियड देखा नजरिया से दोनों पीरियड क्या है तूना है ग्रुप नंबर टू ऐ अवसान नजरिया लेके इलेक्ट्रॉन्स देखा है अब अगर ना सल्प दास है आई एटॉमिक नंबर देखा आठ है पीरियड देखा तो नहीं ग्रुप पे का हाय वो तो ना हरी मले ऐसी ओके हरे इधर बस से हरे थावत ये ना वाटी का सापड़ी कर सकती है ने मेटल अंक एक मेरा ना दिनों मेटल्स नॉन मेटल्स किया क्या ना अंक एक का अभी मेटल्स नॉन मेटल्स मेटल्स नॉन मेटल्स एंड मेटलोइड्स मेटल्स ओ मेटल्स नॉन मेटल्स एंड मेटलोइड्स metals non metals and metalloids ya ganne excuse me sir come again that should be under which number it's a number 1 metals non metals and metalloids okay okay hi ओके इतना बड़ा माय मेटल्स नॉन मेटल्स क्या नगेरे का अंडा इतना दिनों आप पाला भी नहीं है काम का देखा नहीं है अरे आम का देखे एटिका लोगों का क्लियर ना होने मांग लिया ना क्या ये इतनी एटिका लमाई मांग खाता कराने रहे वो तो एटिका केलिंग मार मांग खालिंग क्यों आगे केलिंग मार डायरेक्ट पॉइंट्स हाँ सो देयर आर सम स्टूडेंट्स हु कांट स्पीक सिंगल आई डिडंट नो अबाउट दैट ओके so I will if it is necessary I will speak in English as well okay I didn't knew there are students who cannot speak Sinhala okay 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 palaveni eka number 2 liyanna ona number 2 eke meka physical and chemical properties of metal okay physical and chemical properties of metals फिजिकल एंड केमिकल प्रॉपर्टीज ऑफ मेटल्स हरे एक नंबर वन तमाम मंग एक अर्थे बहुत पॉइंट्स देने नहीं आते हम हरे तन लोगों को नोट याद तीन हाँ बोलता वाला की वाला बार एक लेज दें मारा विस्तर है देना माइंड मैप पे कि किन सीन ने बोला दिखे मारा वाला गाइडेंस भी इतना देना होने दें गाइडेंस को वन मां दूं हरे इरासे नंबर टू यार तेरी अन्न होने फिजिकल एंड chemical properties of non metals and number 3 will be sir yes number 3 will it as a 4th one number 2 number 3 and the 4th number right metalloids metalloids are yak tinawa आय करना वांग मैं आवश्यक ना पढ़ान कल हट आय दावसा कराने वाला वरुण तू है ना हरे नंबर 5 एक है वांग पढ़ाक करना नंबर मैं के मैं मेरी का क्रीम होते हैं दीना पॉइंट्स टिका लम मैं वांग इका मेरी का रजिस्टर देने आते हैं इका विलावत याना नहीं साबित विलावत नहीं वादेगा बड़ाक में ये तो बड़ा नंबर 5 एक है ना वांग पढ़ाक खाता करना अब मेरी का मापा ना क्या
nature of oxide liya nature of oxides nature of oxides but are rushing through because the time is limited no okay කාලයේ සීමිත නිසා අපිට තව මයින්ඩ් මැප් දෙකක් තියෙනවා ඉදිරියට කරන්න එක. දිගම තියෙන. දිගම දෙකක් තියෙන. හරි. nature of oxides කියන්නේ නම මේමයි. sodium වල oxide එක මේක, magnesium වල oxide එක මේක. මේ ඔක්සයිඩ්ස් ටික මේ ඔක්සයිඩ්ස් වල ළමයි ඇසිඩික් බේසික් ගතිය තමයි මේ කතා කරන්නේ යන්නේ මේක ස්ට්‍රොง බේසික් බේසික් මේක බේසික් මේක මෙයාට කියනවා විශේෂණාවක් මොකද්ද ඇම්පෝටෙරික් මම ඊට මාසෙ සම්ම මේ පල්ලේ අරගත්තා ඇම්පෝටෙරික් ඒ කියන්නේ උභයගුණී යා බේසික් ෆීචර්ස් උත් වෙනවා ඇසිඩික් ෆීචර්ස් උත් වෙනවා ඊට පස්සේ මේක සිලිකන් ඩයොක්සයිඩ් මෙයා වීක්ලි ඇසිඩික් ඇසිඩික් ගතියක් තියෙනවා මෙයා SO2 ඇසිඩික් මෙයා ස්ට්‍රොง ඇසිඩික් ස්ට්‍රොංගලි ඇසිඩික් ස්ට්‍රොංගලි ඇසිඩික් right හොම ලියා ගන්න බලන්නකෝ මෙතන වැදගත් දේ ඔක නෙමෙයි වැදගත් දේ තමයි මෙහාට යන්න යන්න බේසික් ගතිය අඩු වෙලා ඇසිඩික් ගතිය වැඩි වෙනවා මෙහාට යන්න යන්න බේසික් ගතිය අඩු වෙලා ඇසිඩික් ගතිය වැඩි වෙනවා ඔබයි කතන්දරේ ඕකේ එතකොට පිට තව දෙකක් ඉතුරුයි හරි ඔල්රෙඩි ඔයාලා දැන් කොහොමරි නෝට් එකක් ලැබිලා තිනේ නිසා මේක අදාළ දේවල් කියන්නේ ටෙක්ස් බුක් එකේ දිනවා ළමයි නෝට් එක කියලා වෙනම ඕනේ නැහැ අතන ටෙක්ස් බුක් එකේ දිනවා ටෙක්ස් බුක් එකේ බලන්න හරි තවම හරි වෙන්නේ නැත්නම් අතන තියනවා නම් අනේ වට නෝට් කරගෙන අනිවාර්යෙන් සෙෂන් එකේ ඉවරනවා ගන්න මම ඔයාලා වෙනින් අවේලබල් ඇයි 24ව නෙමෙයි නිදා ගන්න වෙලාව හරි ඒක ටික අවේලබල් මම ඔයාලට හරි තවද ළමයි ඒකත් ඔන්න හවරයි දැන් තියෙනවා අපිට 6 කතා කරන්න सिक्स कपाह करानी मुकद्द वाली कपा रेटिंग एंड नाइटिंग आ आ आ आ हरि हरि ये क्या अभी ऑलरेडी कपाह करा डिवाइडिंग इनटू ग्रुप्स ये क्या मां क्यों नहीं है ने 18 लिया ना डिवाइडिंग इनटू ग्रुप्स और जाना इस तरह दें ग्रुप्स और जाने को डिवाइडिंग इनटू ग्रुप्स ओके नंबर 19 राइट डिवाइडिंग इनटू पीरियड्स Number 19, dividing into periods, huh? Hurry. Nature of oxides, number 15, ne? Number 5, sorry, number 5, huh? क्लोरीन वाला ऑक्साइड के फॉर्मूला एक मेहमान नंबर 9 नाम ही नंबर 9 नी डाकिन को डाकिन बला मैक्सिमम इलेक्ट्रॉन्स इन एनर्जी लेवल्स मैक्सिमम इलेक्ट्रॉन्स इन एनर्जी लेवल्स मैक्सिमम इलेक्ट्रॉन्स इन एनर्जी लेवल्स क्लोरीन वाला वैलेंसी का बना 7 ऑक्सीजन वाला वैलेंसी का बना දෙකක් එතකොට මේ දෙන්නගේ valences exchange වෙන එක නෙවෙයි එතකොට එනවා Cl2O7 කියන මේක තමයි ක්ලෝරින් වල ඔක්සයිඩ් එක හරි හරි නම්බර් 5 වල nature of oxides ඔකේ okay?
අපිට ප්‍රභාගයක් විතර ඇඩිෂනල් ගත්තොත් අවුලක් වෙයිද? පුළුවන් ද කට්ටියට? අද දවස කැප කරන්න. අද ඔක ඉවරයි ඊට පස්සේ ඉවරයි. අවුලක් නැහැ නේද? අනේ මොනවා හරි වැඩක් තියෙනවා අතර පොඩ්ඩක් කල් දාමු මේක ගොඩදා يعني මේක කරගත්තොත් තමයි ඔයාලට මාර වාසි නේ. ඉතින් පොඩ්ඩක් හරි. यूनिट 6 लिया सेल एंड अ टिपिकल सेल एक आई बड़ा कम पहल नहीं करा सेल एंड अ टिपिकल सेल मातुगा की देर नहीं निकालने इतना लिया नो ने सेल एंड अ टिपिकल सेल बड़ा पड़ी या फुल वाली लिया ने लमाई सेल लग गया ने बेसिक स्ट्रक्चरल एंड functional unit of organisms atta unit of life kiwatta unit of life jeeve structural and functional unit ekak thamai lama thoda typical cell ekak kiyanne mokak dannawa cell ekak thiyena organelles thiyen mitochondria golgi nucleus aan yewa okkoma dala hadapu hypothetical cell ekak ne ehema cell ekak naha kiyawatta hari typical cell mehema liyanna hypothetical එහෙනම් සෙල් එකක් නේ hypothetical කියන්නේ මොකක්ද? කවුරු කියන්නේ සිංහල වචනේ? අපි නිකන් මවා ගන්න එක. hypothetical cell that contains all the organelles. Is the typical cell. The typical cell. හරි. ඊපස්සේ අංක 3 ගාවට යම් පොඩ්ඩක්. තන ටිකක් පොඩිවට ලියන්න වෙනවා ළමයි. අංක 3 ගාව. මේක ලියා ගන්න එතන නේ. Liana scientist so liana ne mukadda mali cell and typical cell deka me ke oh deke me ke liyan thungini ke liyanna one තුන්වෙනි එක තුන්වෙනි කියන්න ඕනේ scientist who discovered cell එක එක පොයින්ට් එක අදාළ ඉවත් කවක් නෑ ඇතුලේ who discovered cell ඊළඟට and the cell theory scientist who discovered the cell and the cell theory හරි ඒක යටතේ තව පොඩ්ඩක් පුළුවන් නම් යටින් තරුවක් දාලා ලියා ගන්න content of the cell theory cell theory එකත් අපි දැනගෙන ඉන්න ඕනේ content of the cell theory හරි Slider
සාවවුද ශ්වාන් ශේවාවක් නෙමෙයි ශ්වාන් නේ අද මැච් එක නේද අදද ඔව් නේ හදන්න නැහැ ඉන්නේ මේ හරි මේ තමයි සෙල් තියරිය ඩිස්කවර් කරපු කට්ටිය වල නෝට් එකේ ලියද්දි මේක ලියා ගන්න ඊට පස්සේ සෙල් තියරිය එකේ අපිට පොයින්ට්ස් තුනක් තියෙනවා සෙල් තියරිය එකේ මොනවද පොයින්ට්ස් තුන මතක් කරගන්න ඕල් ඕගනිසම්ස් ආ මොකද්ද නම්බර් 2 එකටද what is a cell cell and a typical cell cell and a typical cell හරි නේද නම්බර් 1 වලද මම ඒක කිව්වේ ආ හරි ගැටලුවක් නැහැ දැන් මම මේක කිව්වේ නම්බර් 3 වලට නේද හරි කමක් නැහැ ඔගේ නම්බර්ස් මාරු වුණාට ගැටලුවක් නැහැ හරි මේ 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 මම නම්බර් 1 වලට නම් කිව්වේ සෙල් ඇන් ටිපිකල් සෙල් ගැටලුවක් නැහැ මට මතක නම්බර් 2 වලට කිව්වා කමක් නැහැ ගැටලුවක් නැහැ ආ නම්බර් 1 කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ මේ ඊට පස්සේ දැන් නම්බර් 3 තමයි අපි ලියන්නේ නේ නම්බර් 1 එකේ කිව්වේ සෙල් ඇන් ටිපිකල් සෙල් හරි මට මාරු වෙන්න තිය ගැටලුවක් නැහැ මාරු වුණා කියලා කොහේ ලිව්වත් එකයි හරි සෙල් තියරිය එකේ තියෙන්නේ ඕල් ඕගනිසම්ස් ආ made by one or more cells හැම සතෙක්ම හැදලා තියෙන්නේ සෙක සෙල් එකකින් නැත්තම් සෙල්ස් ගොඩකින් ඒක එකක් හරි ඊළඟට the structural and functional unit of life is the cell okay structural and functional unit of this life is cell තුන්වෙනි එක හැම සෙල් එකක්ම ඇදින් තිය හැදෙන්නේ කලින් තිබ්බ සෙල්ස් වලින් ඒක ලියමු අපි ඈ new cells are formed by the by previous cells අලුත් cells හැදෙන්නේ කලින් තිබ්බ cells new cells are formed by previous cells okay හරි ඔලා කැමතිද මගේ class එකට join කරන්න පුළුවන් හරි මේ මේ අපි මේ දින තමයි කියන්නේ මේ දින නෙමෙයි මීට වඩා ගොඩක් අපි නිෂ්කලංකව මීට කතා කරගෙන යන්නේ අද පොඩ්ඩක් ඉතින් හයියෙන් කතා කරනවා වේගෙන් කතා කරන්න උනා අපිට ඉක්මනට යන්න ඕන නිසා හරි ඔය ටික තමයි cell theory එකේ content එක හරි ඊට පස්සේ number 2 මේක ලියාගත්තා නේ මම කරන්නම් ඈ number 2 ලියා ගන්න differences in plant cell and animal cell ඔව් නම්බර් 2 වලට differences in plants and animals නම්බර් 2 differences in plant cell and animals cell theory එක ලියන්නේ නම්බර් 3 වලට හරිද හරි ඕකේ හරි ඈ හරි ඊට පස්සේ දැන් මෙහෙමයි differences in plant and animal cells කියන එකත් මම ලියන්නේ නැහැ අතරම මම පොයින්ට්ස් ටික ඒ ටික මම ලියාගෙන තාම ඔයාලා කියනවා කියලා නමුත් අර වෙලාව ප්‍රශ්න එනවා ලොකු වෙනවා මම හිතුවේ නැහැ මෙච්චර වෙලා ආයේ කියලා දැන් දෙක ඉවර කරපන් කියලාත් මම කිව්වේ ඒ නිසා ඒකේ
ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ කෙලිම chart එකක් තියෙනවා ඔගේ දෙපැත්තට දාලා ඒක ඔයාලා note එකේ ලියාගෙන පාඩම් කරගෙන මේ mind map එක පාවිච්චි කරලා පාඩම් කරන්න හරි හරි ප්ලේස් එකක් ඊට පස්සේ number 4 number 4 වලට යමු ලොකු 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 බෝලයක් තියෙන नंबर फोर यार ते लिया ना मेहमा फंक्शंस ऑफ फंक्शंस एंड फीचर्स फंक्शंस एंड फीचर्स ऑफ ऑर्गेनिज्म फंक्शंस एंड फीचर्स ऑफ ऑर्गेनिज्म फंक्शंस एंड फीचर्स ऑफ ऑर्गेनिज्म ठीक है लिया एक यादत कहते अंक पहा के यादते अंक पहा लिया ने सेल वॉल पालेंगे एक सेल वॉल अंक पहा यादते सेल वॉल हरे सेल वॉल लेके කියන්න තිබ්බනම් හොඳයි හරි සෙල් වෝල් එකේ කතන්දරෙත් ළමයි එහෙමයි ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ අර මේවැකේ සම්පූර්ණයෙන් ඔය ගැන විස්තරයක් තියෙනවා අපි ඔතන දියා ගන්න පොයින්ට්ස් දෙකක් දාගන්න තරු දෙකක් එකක් තමයි සෙල් වෝල් එකේ හැදලා තියෙන්නේ මොන වගේද फंक्शन प्रोटेक्शन एंड शेप प्रोटेक्शन शेप टू द सेल हरी जैसे नंबर सिक्स नंबर सिक्स एक लिया गया था भाई राइबोसोम के राइबोसोम के लिया गया राइबोसोम्स किया ना भाई प्रोटीन सिंथेसिस से कर दाय का मैंने हुआ राइबोसोम में का पार्ट देखा तीन है ना राइबोसोम में अगर तो मैं कि पार्ट्स देखा तीन हो राइबोसोम कंसिस्ट ऑफ टू यूनिट्स मैं कि फंक्शन है मगर प्रोटीन सिंथेसिस तमा फंक्शन है प्रोटीन प्रोडक्ट कराने राइबोसोम वल ओके ඊට පස්සේ අංක 7 प्लाज्मा मेम्ब्रेन अंक 7 प्लाज्मा मेम्ब्रेन प्लाज्मा मेम्ब्रेन प्लाज्मा मेम्ब्रेन ने क्या नाम है सेल ने का एक्सटर्नल सीमा वाले बाहर सीमा एक एक पॉइंट्स थी एक नाम पॉइंट्स गुड़ाक ने गुड़ाक एक नोट के बाला गान हरी एक टेक्स्ट बुक के दिन हमें टेक्स्ट बुक के वाला तो ये नहीं था बाय तो मेरे क्या मुझे टेक्स्ट बुक के बेटा बनो तहान ने बाय ने बाहर एक पाठ हम करेंगे तो बाहर रहती है ठीक है मैं क्या किया ने ना मैं वैडिये पॉइंट्स हाईलाइट कराने आने ने ठीक है मंग इतना क्या नाम है ना गुड़ा किया ना क्या मंग ये मुझे तेरी के नोट टेक खातला दान ना वाले टे ये के टे के ना वाले टे शॉर्ट नोट टे खातला वाके दान ना मुझे तो बिलाव अतिशय सही मित निशा आमार विनारी विश्वक दिया पागे दाव परिम गान ना पुलवांगे निशा ये तो लिगर कराने वाले निशा अरे अरे ओके हाँ
plasma membrane mal plasma membrane ඊළඟ එක cytoplasm අංක 8 cytoplasm නේ cytoplasm ඔයාලා දැන් සිද්ධිය දන්න හින්දා කරගෙන කරගෙන යන්න අංක 9 nucleus අංක 9 nucleus අංක 10 අංක 9 nucleus අංක 10 endoplasmic reticulum endoplasmic reticulum නැත්නම් මේකට අපි ER කියලා කියනවා මම ෂෝට් නෝට් එකක් හදලා ඔයාලට ඉක්මනට ගෲප් එකට දාන්න ළමයි මේක මේ ටික දැන්ට ලියා ගන්න අවශ්‍ය දැන් වලට ඉලක්කමට එන එක මම ලියන්නම් හරි අංක 12 sorry අංක 11 තමයි මයිටොකොන්ඩ්‍රිය ආගේ මම කිව්වේ නෑනේ අංක 11 ලියා ගන්න මයිටොකොන්ඩ්‍රිය මයිටොකොන්ඩ්‍රිය හරි අංක 12 අංක 12 ගොල්ගි අංක 12 මල්ලි ගොල්ගි ගොල්ගි කම්ප්ලෙක්ස් අංක 13 වැකියෝල් වැකියෝල් තමයි අංක 13 හරි ඔතනින් ෆන්ක්ෂන්ස් ටික වැවයි ටික දැනට ලියා ගන්න මම කියවනේ මම නෝට් එකක් ඔයාලට වයිප් කරලා දාන්නම් ඒක බලාගෙන ඉතුරු වර වලට ෂෝට් නෝට් එකක් හදාගන්න ෂෝට් නෝට් එකේ මයින් මැප් ටික අදාළ ටික මම කරලා තින්නේ ඕකේ ඊට පස්සේ ඔමල් කියන්නේ අංක 8 මල්ලි සයිටොප්ලාසම් සයිටොප්ලාසම් හරි හරි ඊට පස්සේ අංක 14 ගාවට එනකොට ළමයි අංක 14 ගාවට එන්න අංක 14 ලියන්න සෙල් growth and cell division cell growth and cell division අංක 14 ඈ अगर अंक पहल हाला वाट से ग्रोथ पहल पहल से ग्रोथ सैल वर्धन आखिर से ड्राई मैस विनाशी वीम तमें සෙල් එක වර්ධනය කියන මොකද්ද? පළවෙනි නම් irreversible irreversible increase of the irreversible increase of the dry mass of a cell is called the cell growth ओके ඊට පස්සේ තියෙනවලමයි සෙල් ඩිවිෂන් අන්න රයිට් 16 වෙනි එක සෙල් ඩිවිෂන් 16 ලියන්න 16 ගාවින් 16 ඇතුලේ සෙල් ඩිවිෂන්
सेल डिवीजन हरे मैं वेटिंग रूम माइंड करना नहीं था काटी टेन बे हरे सेल डिवीजन किया ने लामाई ठीक है लोकू गतम दरयाक हरे सेल वाले डिवीजन के ना कताह करने का तो बेटा ओके देखा तीनों में अंक विस सॉरी विस ने विस विस का तीनों ने डाल पेंगे ना विस का भी लिया गा ना माइटोसिस किया ना सेल डिवीजन में ना आकार ला माई देखा तीनों वा माइटोसिस के लिए का तावे का तीनों ला माई दहा अटर एक मियोसिस क्या किया दहाट मियोसिस M E I O S I S मियोसिस किला गया पहले जोड़ी है ना पेन है द्वारा दहाट मियोसिस हरे इधर बस से दहा नामे पहली करना मुकाद गिला differences between the atomally meiosis दाना में दहा आटा दे मुकाद दे 17 आ 17 की भी नहीं मालित आप क्यों भेद दहा आटा ही दाना में विस्सा इतना है differences between mitosis and meiosis हरे विश्व की वो mitosis धारण की वो meiosis धारण में क्या differences between mitosis and meiosis हरे हमारे में क्या और ये mitosis meiosis किए ने क्या හොඳට explain කරන්න ඉගෙන ගන්න ඕනේ කොටසක්. හරි හොඳට explain කරලා ඉගෙන ගන්න අවශ්‍ය කොටසක් සිරාවටම. මම ඕක කරන්නද පොඩ්ඩක් විනාඩියක් දෙකක් අරගෙන. ආ මම මෙහෙම. කට්ටිය මාත් එක්ක කරගන්න මට ඕක නොකර යන්න බෑ මොකද ඒක මාර අදගත් කොටසක් නිසා. හරි. දැන් මහන්සි දෙදිනේ වාරනේ මම දන්නවා මහන්සි කියලා. අනත් මහන්සි ඇත්තටම. එතකොට තමයි මේ ක්‍රෝමොසෝම්ස් ඔක්කොම අපේ තියෙනවා 46ක්. ඔපයාස් විදිහට ගත්තොත් තියෙනවා 23ක්. එතකොට මම සෙල් එකක් ගත්තොත් එහෙම මම ක්‍රෝම මේ මයිටොසිස් මියෝසිස් පැහැදිලි කරපු YouTube වීඩියෝ එකක් තියෙනවා පැහැදිලිව. මම ඔයාලට ඒක දාන්නම්. ඊට අමතරව මම පොඩ්ඩක් කියන්න නම් රෆ්ලි ඈ. එන්න මේ හොඳ ගොඩක් වෙලා ආවම පැහැදිලි කරන්න ඕන එකක්. ආවම පැය දෙකක් විතර නම් පැහැදිලි කරන්න. ක්‍රෝමොසෝම්ස් මෙහෙම තියෙනවා. දැන් ළමයි සෙල් ඩිවිෂන් සෙල් එකක් බෙදෙනවා තව සෙල් එකක් හැදෙද්දී මේකේ ක්‍රෝමොසෝම්ස් ගාන ළමයි ඩබල් වෙනවා ක්‍රෝමොසෝම්ස් ගාන බෙදෙන්න ලං වුණාම ඩබල් වෙනවා දැන් සෙල් දැන් හිතන්නකෝ ගෙදරක ගෙදරක් තියෙන එකේ තව ගයක් හදනවා නම් ඒ ගෙදරටත් බඩු ගන්න එපා ඉන්නේ ඒ වගේ තමයි මෙයා තව සෙල් එකක් හදනවා නම් මේ සෙල් එකේ තියෙනවා තව ආය වැඩි කරගන්න එපා ඒකෝල මේකෙදි ඉස්සල්ලාම වැඩි වැඩි කරගන්න ක්‍රෝමොසෝම්ස් ගාන එතකොට ක්‍රෝමොසෝම්ස් 46ක් තියෙන එක දැන් 92ක් බවට පත් වෙනවා 46ක් තියෙන එක 92ක් බවට පත් වෙනවා ඊට පස්සේ මෙයා සෙල් එක බෙදෙනවා 46ක් තියෙන එකෙක් 46 තියෙන එකේ ඩබල් ලා 92ක් වුණා 92 එක්කෙනා ආයෙ දෙකට බෙදෙනවා 46ව දෙකකට 46ව දෙකකට බෙදෙනවා හරි ඕක තමයි සරලව කිව්වොත් එහෙම මයිටොසිස් කියලා කියන්නේ ඔච්චරයි
සරලව කිව්වොත් මයිටොසිස් කියන්නේ එච්චරයි. මියෝසිස් එක මේ වෙතන එක ආය පාරක් බෙදෙනවා. මෙතන 46 නේ මේ 46 බෙදෙන එක 23කට ක්‍රෝමොසෝම්ස් 23ක් තියෙන දෙකකට බෙදෙනවා. හරි කාට හරි ක්‍රෝමේ සෙල් සෙල් ඩිවිෂන් ගැන මම මගේ ක්ලාස් ආපුලමයිනේ මම ක්ලේවරින් ගලන් හදලා පෙන්නනවා. මොකද ඔබ තේරුම් ගන්න අමාරු නිසා. කාට හරි දැනගන්න ඕන නම් මට අනේ මැසේජ් එකක් දාන්න මම ප්ලීස් මම ඔයාලට කියලා දෙනවා. මොකද මම ඒක කියලා දෙන්න මට ඒක පුළුවන් හොඳට. හරි. එතකොට මේ තියෙන්නේ මියෝසිස්. මෙතෙන්ට එනකම් මයිටොසිස්. හරි. ඕකේ. ඕකේ ඩිෆරන්සස් ටිකත් ඔයාලට ටෙක්ස්ට් බුක් එකේ දීලා තියෙනවා. දැන් මම ගයිඩ් එකක් විතර දෙන්නේ මේක මෙතෙන් වෙන්න ඕන මොකද්ද? එතකොට බලලා ඔයාලට පාඩම්ද කියලා බලන්න යමු. හරි. එතකොට එහෙනම් ඉවරයි අහවරයි. ඒකත් सेल डिवीजन सेलिविजन के लिए हम रहे ओके हरे मल की ना पहलो मल्ली सेल ग्रोथ ओके मल्ली हरे मल्ली मान डिप्लोइड सेल्स किया ना बनाओ किया ना दा यहाँ पे डिप्लोइड सेल्स किया ने मल्ली ක්‍රෝමොසෝම් පෙයා අපි ගත්තොත් අපේගේ සෙල් එකේ ක්‍රෝමොසෝම් පෙයාස් දෙකක් තියෙනවා. දෙකක් තියෙන ඒවාට කියනවා ඩිප්ලොයිඩ් සෙල්ස් කියලා. ඩිප්ලොයිඩ් සෙල්ස්. ඕකේ? හැබැයි දැන් හිතන්නකෝ මෙහෙම. දැන් ළමයෙක් ඔන්න කලලයක් හැදෙන්නේ ළමයි කොහමද? ස්පර්ම් එකකුයි එග් එකකුයි එකතු වෙලා. හරි? ඒ කියන්නේ හිතන්නකෝ මෙහෙම දැන් ඔන්න තාත්තගෙත් තියෙනවා මේ අම්මගෙත් තියෙනවා ක්‍රෝමොසෝම් ප්‍රයාස් දෙක. මේ දෙන්න එකතු වෙලා හැදෙන එක අත් හතරක් වෙන්න බෑනේ නේ. අත් හතරක් තියෙනුයි කකුල් හතරක් තියෙනුයි ෆීචර්ස් ඩබල් වෙන්න බෑ. ඒකට අපිට අම්මගෙන් ඉන්න උනේ එක ක්‍රෝමොසෝම් එකක් තාත්තගෙන් ඉන්න උනේ ක්‍රෝමොසෝම් එක මේ දෙන්න එකතු වෙලා වුණා මේ එකේ හැදෙනවා. එහෙමයි වෙන්නේ. එතකොට ස්පර්ම්ස් හැදෙද්දි මේ නිසා ක්‍රෝමොසෝම්ස් ගන්න භාගයක් වෙනවා. ඒකයි මියෝසිස් එකේදී වෙන්නේ. ස්පර්ම්ස් ඇතුලේ ක්‍රෝමොසෝම්ස් ගන්න භාගයක් වෙනවා. ඒක ක්‍රෝමොසෝම් එක අණ්ඩයක් විතරක් තියනවා නම් ඒකට කියනවා හැප්ලොයිඩ් එකක් කියලා. දෙකක් තියනවා නම් කියනවා ඩිප්ලොයිඩ් එකක් කියලා. එක අණ්ඩයක් තියනවා නම් කියනවා හැප්ලොයිඩ් එකක් කියලා. ඒකයි ඔය කේස් එක. හරි. මල්ලි මම ඔකට වීඩියෝ එක එවන්නම්. මම ගාව YouTube තියෙනවා. YouTube දාලා දෙන්නේ මම අප්ලෝඩ් කරලා දෙන්නේ. මම ඔයාලට වීඩියෝ එක එවන්නම්. හරි මම ක්වික්ලි යන්නම්. අංක 8 ටියුට් මේ මයින්ඩ් මැප් එකට එක පතරංග එකක් නිසා වන් ගන්නවා ඔයාලට එපා වෙලා ඇති කට්ටිය ලෙෆ්ට් වෙනවා මම අපි මේක පටන් ගත් එක කොහොම හරි ඉවර කරමු හරි මම කල්පනා කිව්වා ඒ කැමති අයට ජොයින් වෙන්න පුළුවන් ළමයි අපි මෙහෙම වැඩක් කරා අපි දැන් ක්ලාස් කොහොමද අපි කරපු ක්ලාස් එක අපි සුපිරියට කරා අපි ග්‍රේඩ් එනුත් එහෙමයි 11 කට්ටියත් වාගේ දාන්නවා එන කට්ටිය අපි ළමයි රිවර්ස් ක්ලාස් එකක් පටන් ගත්තා ඒ කියන්නේ सिलेबस के अगर इंदला मुलट है अभी करने आवाज करने आता रहता है यार मैं कावड़ क्लास के ज्वाइन हुआ ना मुझे एक पार्ट आंटी का मिस है ना अन्य तारों को देंगे हमारे तरह इन्हें कावड़ हरी क्लास के ज्वाइन ने आ साई मागे है भाई अरे रिवर्स क्लास के मिस है जो पार्ट आंटी के दिन वाले है मामा स्पेशल ग्रुप क्लास का करना वा ये मिस है जो रिवर्स क्लासेस वर्क टीका रिवर्स लेसन टीका अलग है अरे इन्हें कावड़ हरी ये आगे पार्ट आंटी का करेंगे तो नहीं हार दें पार्ट नाम कभी कर लेने පාඩම් නැමෙම මම අර ඩිස්කස් කරනවා මේ මේ පාඩම් නැමෙ තුලත් මොනව හරි දෙන්න ඉතින් මොනවම හරි හරි මම ඕන කෙනෙක්ට ඕනලාවක මගේ ලස්සන හදන්නවා zoom එකක් දාලා ඉවලම කියලා දෙනවා මම අර සාමාන්‍ය ගුරු වගේ නෙවෙයි මරන්න බා හදන්නේ මට සාමාන්‍ය ගුරු විතර වයසත් නෑ වඩා අසවරුදු 23යි හරි ඒ නිසා මම ඔයාලට නංගි මල්ලි කියලා කතා කරන්නේ මම ඔයාලට මගේ දෙනු කුපරිම සහයෝගය දෙනවා කැමති අය ඉන්නවා නම් මාත් එක්ක join වෙන්න පුළුවන් මේ බ්‍රහස්පති ඉඳලා class එකට ඉන්න ये दम में सितंबर अरे ज्वाइन ने बोलवा अभी वेदर करके नया कर दिया अभी इकोला वासर ग्रेट 11 पढ़ांगा ना में दिसंबर बल अरे वेदर करना आसर
සරල වෙගෙන ගන්නවාස කවුරු හරි ඉන්නවා නම් මාත් එක්ක ජොයින් වෙන්න පුළුවන්. ඕකේ හරි. ඊටින් පස්සේ මම අවසානෙකට යන්නම් අවසානෙක පතරංග සයිස් එකක්. මේක මට කැරක් කොටස් දෙකකට බෙදන්න පුළුවන් ඒවට බෙදන්න ටිකක් අමාරුයි ළමයි. එහෙම උත්තර කැත වෙනවා වැඩි. හරි යුනිට් 8. මම මේක කියන යන්නම්. මම මේකේ මෙහෙමම කරන්න. මේක දැන් කතා කරන්න කියොත් නම් අපිට වෙලා යනවා අම්මාර්සි කියන්නේ. ඉතින්දා මේක කරන්නම්. හරි. මේකේ ෂෝට් නෝට් එක මම ගාව මේ මෙහෙම සම්පූර්ණක තියෙනවා. මම ඔයාලට අද හවස වෙද්දී සම්පූර්ණ ෂෝට් නෝට් එක අප්ලෝඩ් කරන්නම් ගෲප් එකට. ඒකට මේකට මේ මේ ඉලක්කම් වලට එන්න ඕන මොනවද කියලා සම්පූර්ණ ෂෝට් නෝට් එක දෙනවා. දැන් මෙතන සමහර තැන් වල නෝට් නෝට් එකක් නැහැ. සමහර තැන් වල තියෙනවා නෝට් එක ලියන දේවා. මම අප්ලෝඩ් කරන්න. ඉතින් දැනට අපි මේක ඉක්මනට පුරවගෙන පුරවගෙන යම්. මම අවශ්‍ය නෝට් එක මේකට අදාළ එක මම ඔයාලට සම්පූර්ණයෙන් අප්ලෝඩ් කරන්න. හරි. එන සිහියෙන් අපි ලියන යම් ඈ. අංක 1. බලන්න අංක 1 තියෙන්නේ පල්ලෙහාම්. අංක 1 ගාවින් ලියා ගන්න ළමයි. අංක 1. Common features of living. Common features of living. Okay. Anka deka gavi liya ganna. What is nutrition? Amma eka adala tika danawa. Inda baya wenne epa. Amma eka adala ilak me short note ekak danawa. What is nutrition? Anka deka. පේනවද? අංක 3 ගාවින් ලියා ගන්න. න්‍යූට්‍රිෂන් යටතේ එනර්ජි අංක 3 එනර්ජි ඊස් නීඩඩ් ෆෝ ශක්තිය අවශ්‍ය වෙන්නේ මොකටද? ඕරද ශක්තිය අවශ්‍ය වෙන්නේ මොකද්ද? එකක් තමයි සෙල් growth, අනිත් එක repair bone structures, ගෙවි ගිය කොටස් repair කරගන්න. ඒක තමයි අංක 3 ඕන වෙන්නේ. ඊට පස්සේ අංක හතර අංක හතර අංක හතර ලියා ගන්න ළමයි ඔටෝට්‍රොප්ස් ඔටෝට්‍රොප්ස් ඉවරයි මේ ලියා ගත්තා පස්සේ ඇයි ලියා ගන්න මම අවශ්‍ය නෝට් එක දාන්නම් පස්සේ ආයෙ මම කියන්නේ ඔටෝට්‍රොප්ස් යටතේ තියෙනවා අංක පහ අංක පහ ඒක ලියා ගන්න අංක පහ ගාවින් What is photosynthesis? නැතම් photosynthesis කියලා question mark එකක් දාන්න. හරි. අංක 6 ලියා ගන්න. Two types of autotrophs. बोर्ड के लिए मैं पैन लिए ना हर एक अपना दिन two types of autotrophs අංක 6 ට එන්නේ එක සර් අංක 7 අංක 7 ලියා ගන්න heterotrophs heterotrophs
अंग अटलिया गन्न रेस्पिरेशन क्वेश्चन मार्क का दागा अंक नामे एआ एक्स जान मैंने मेरे को मार रहे थे गाते हैं क्या लगे ना मैं नोट के दान लगे एआ एक्सचेंज हरे अंक दहाई लिया करने लगा माय वायरस मैं वायरस गया नहीं मैं देख मारा देना इन्होंने एक और से बालात दी हरे वायरस के में दिनों में अंक विसी ना मैं किया विसी हाथरा विसी तूने किया नहीं वो का तो मोड़ आगम को विसी हाथरा प्लांट वायरसेस विसी तूने एनिमल वायरसेस हरे तो सर अंक दहाया थी ना वा अंक दहाया इरिटेबिलिटी एंड कोऑर्डिनेशन इरिटेबिलिटी एंड कोऑर्डिनेशन अंक एक स्टिमुलस हिता पेहदी के हरी इक अंक वायरस अनीत अंक इरिटेबिलिटी अवलाने खाली खाली देखा पिता तीन ये देख एनिमल एनिमल वायरस प्लांट वायरस तीन ये देख वायरस इरिटेबिलिटी कोऑर्डिनेशन एक होगा ना बोलूँ अन्य एक अमाली कॉमन फीचर्स ऑफ लिविंग अंक क्यों ऐसा था हरि अंक एक ओला क्या नहीं स्टिम्युलस हरि अंक दोला हाल या गन्ना स्टिम्युलाई एंड डिटेक्टर्स हरि अंक दहातु ना रेस्पोंसल्स अंक दर इरिटेबिलिटी अंक पहल कोऑर्डिनेशन हरे अंक दास एक्सक्रीशन केला लियला मेहम एक एक्सक्रीशन के मुकाद केल अंक दा हाथ दिया गाना एक्सक्रीटरी प्रोडक्ट्स मनोवाद केला अंक दा हाथ मोमेंट अंक दहा नामे यूनिसेल्युलर ऑर्गेनिजम्स अंक विस मल्टीसेल्युलर ऑर्गेनिजम्स आटिकाय संगीम मल्टी सेल्युलर ऑर्गेनिजम्स जैसे अंक विसी एक प्लांट्स के लिए आगे लगो अंक विसी देख एनिमल्स के लिए आगे मांगे हो विस्तार दे रहना होगा अरे इधर पास से विसी पहाड़ है दीदी विसी पहाड़ लिया गया ना रिप्रोडक्शन के मात्र का ठीक है दीन मात्र का बालक हम वाले मताक पे रहना वैरी गुड विसी हाय
growth and development. You see how the steps of growth, steps of growth. We see at a development. We see now here growth. Hari world one thani mona meke thiri den therna wala mokadda wenne kiyala mai map ekak diya walama walama therna wala ichchara hari say theory aganna lamai cellular organization cellular organization this ek organizational levels this ek මගේ නම මම කියන්නේ නැහැ අපි කතා කරමු නේ ඉවරලා මේක ඉවරලා ඉවරලා කතා කරමු නේ 32 ලියන්න ළමයි what is a cell tissue organ අපි ඒක ලියා ගන්න කොහොමද තියන දරණ කිය ලියා ගන්න 33 ලියා ගන්න අවසානයක සයිගොඩ් කියලා. දැන් ඔයාලටත් එපා වෙලා මම දන්නවා මට නම් එපා වෙලා නෑ මට ටිකක් මහන්සි. උගන්නන්න ආසයි. මම ලියා ගන්න හරි. ලියා ගන්න මම ලීලා සහ රංගිලා ඔයාලට එවන්නම්. ඔකට අදාළ ෂෝට් නෝට් එක මම හදලා එවන්නම්. අපි කතා කරන්නේ කො 3 4 වෙනවා ඒ නිසා එකයි මම කිව්වේ. මම දෙක දෙකට මම දන්නවා වෙනවා මෙච්චර ඉගෙන ගන්න අමාරුයි. ඒක ඔයාලා කරද්ද නෙමෙයි මගේ අරද්දුත් නෙමෙයි. चल कंटेंट आ करा नामा और ये तरह ये वो मांगा रख ला दिया नहीं साफ़ आड़न नामे दें में हर या गांडू इधर नाम इधर वेला किया न काटनी हमारे मम्मा का ना ओके हरे හරි මං හිතනවා ඔයාලට එදිගේ අටවෙනි ලෙසන් එකේ හැරුණු කොට අනිත් ලෙසන්ස් ගැන හොඳ රිවිෂන් එකක් නම වෙන්න ඇති කියලා මම අටවෙනි ලෙසන් එකේ රිවිෂන් එක ඔයාලට කොහරි ලැබෙන්න සලස්වන්න ඉක්මනටම ඉතින් ළමයි රොන ලෙසන් එකේ පැත්ත ඉවරයි